सुबदा सर प्रार्थना करना है मोटम मैसेज जाके वन वन बुद्धे हम ओमा को मदद क्लास से का जल्द वक्त में आने हिंदी बुद्धे अभी सागर चाकर करे हिटी है एक बार हवसर विषय निर्देश है पस्तुनी पाठ में विभाग विषय वार्ता नहीं करे पाठ में यदि मैं पाठ में आता थे अभी माता कहती कालीन दाव से කතා කරා ගිය සිකුරාදා අපි කතා කරා මේ Google වල අර ලෝගෝ එක කොහොමද ඩිස්ප්ලේ වෙන්නේ අපි එක හදාගන්නේ. ඉතින් අර Google වල තිබිච්ච තරම් يعني මේ වෙබ්සයිට් එකේ තිබිච්ච තරම් අලංකාරවත් ලස්සනම නිර්මාණය කරගන්න බැරි වුණත් පොඩි ඊට ආසන්නව අපිට දෙයක් කරගන්න පුළුවන් වුණා. ඉතින් ගොඩක් දරුවෝ මේක හදලා මට එවලා තිබුණා. ගොඩක් අය ගොඩක් ළමයි මේ මේක ඩිසයින් කරලා මේක හදලා සමහර අය මේක සර්ච් බාර් එක දාලා ලස්සන හදලා එවලා තිබුණා. ඉතින් ඒක නේ ඇත්තටම හරිම සතුටුයි. उत्साह මිනිස්සු අතර මේ අන්තර්ජාලය හරහා මිනිස්සු අතර මේ මිතුරුකම් පවත්වාගෙන යන ක්‍රමවේදයක් ලෝකේ මුල් කාලිනව මේ ලෝකෙ මීට අවුරුදු 10කට 20කට කලින් තිබුණේ නැහැ පුතේ. ඉතින් ඒ ගැන හිතලා ඒකට වෙබ්සයිට් එකක් හදපු මාක් සගබ Facebook කියන වෙබ්සයිට් එක හදපු මාක් සගබ ලෝකේ ලාබාලම ධනවතා බවට පත් වෙනවා ඒ තුලින්. ඉතින් ඒ වගේ පුතේ හැමතිස්සෙම අපි හිතන්න ඕන මේ සාම්ප්‍රදායට එහා යන්න දීපු දෙයක්. සම්මතයට එහා ගිහිපු දෙයක්. හරි සම්මතයට එහා දෙයක් කරන්න. ඉතින් ඒක හින්දා මම කියලා දෙන සීමාව තුල රැඳෙන්නේ නැතුව ඕනම ගුරුවරයෙක්ගේ මගේ නෙමෙයි ඕනම ගුරුවරයෙක්ගෙන් කියලා දෙන සීමාව තුල රැඳෙන්නේ නැතුව එතනින් එහා දෙයක් කරන්න, එතනින් එහා දෙයක් හිතන්න උත්සාහ කරන්න. මොකද ඒක තමයි අපේ ස්කිල් එක හදාගන්න, අපේ දියුණුව හදාගන්න අපිට තියෙන එකම ක්‍රමවේදය. මොකද මම දන්නවා මේ ඉදිරියේ ඉන්න මේ ඉන්න හැම දරුවෙක්ම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මේ ජීවිතේ දිනන්න. जीवित जायग्रहण जीवित दिन टेलीग्राम ग्रूप आईटी इंडस्ट्री के जॉब्स सैलरी लोके आईटी इंडस्ट्री आईटी इंडस्ट्री के इना लोके जॉब लोग लक्ष देशीय मासिक आदाय कोटि देख इको मिनी इन हर सैलरी गना इन आईटी इंडस्ट्री के इन इवे लोग टारगेट लक्ष तिहक मासिक आदाय सरसुंकर लक्ष तिहक अत्र मासिक आदाय टॉप टेन कंट्री संबंध YouTube live විකාශනය සිද්ධ වෙනවා මේ වෙලාවේ සජීවීව YouTube live එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් දැන් එක ඇත්තට ඔයාලට කියලා වැඩ නැහැ මම දැන් මම මේකත් එක්ක දැම්මා zoom link එක දාපුවා දෙකත් එක්කම දාලා ඇති සර් හිර වෙනවා කියලා ඒවලා තියෙනවා අනිත් දරුවන්ටත් ඒ ගැටලුව තියෙනවා මට චුට්ටක් කියන්න වීඩියෝ එකේ හිර වෙලා යන ප්‍රශ්නයක් එහෙම මොකුත් නැහැ නේ මම පටන් ගන්නම් අද පාඩම මෙහෙම right මම ගත්තොත් web පිටුවක් web browser එකක් web browser එකක් ගත්තොත් අපිට web browsers වලට උදාහරණ ගන්න පුළුවන් Google Chrome Mozilla Firefox Apple Safari Microsoft Internet Explorer Microsoft Edge ඊට පස්සේ Opera ඒ වගේ web browsers ගණනාවක් ගොඩාක් තියෙනවා මට වඩා ඔයාලා web browsers ගැන දන්න මේ web browser එකක් කියන්නේ මොකද්ද පුතේ web browser එකක් කියලා කියන්නේ පුතේ application software එකක් web browser එකක් කියන්නේ application software එකක් application software එකක් right
මතක් වෙච්ච වෙලාවට කියන්න ඕන ඔයාලට පේපර් ක්ලාස් එකක් පටන් ගන්නවා මම ඉදිරියේදී මම දිනය දැනුම් දෙන්නම් ගොඩක් දුරට සතියක් කර සතියක් වගේ තමයි මම මේ පේපර් ක්ලාස් එක පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ එක්ස්ට්‍රා ඩේට් එකක් දාලා අමතර දවසක් දාලා පේපර් ක්ලාස් එකක් ටයිම් එකක් වෙන් කරගන්න එක ගැටලුව තමයි තියෙන්නේ මේ පේපර් ක්ලාස් එකෙන් සම්පූර්ණ මම ප්‍රශ්න සහ ගැටලු සහ විසඳුම් කතා කරන්නේ මෙතනදී මම ගෲප්ස් වලට දානවා ගැටලුව يعني දිනදා සාකච්ඡා කරන ගැටලුන් සහ ඒවා ඊට පස්සේ ඔන්ලයින් ලයිව් ක්ලාස් එකේදී කතා කරනවා ගොඩක් කලාට පාස් පේපර්ස් ආශ්‍රයෙන් තමයි වැදගත් ප්‍රශ්න ඉස්සරහට මම අනුමාන කරන ප්‍රශ්න ගැන තමයි මේ විදිහට සාකච්ඡා කරන්නේ හොඳයි ඒ කියන්නේ මාස්ටර් ප්‍රොජෙක්ට් එකේ ප්‍රශ්න වලට අමතරව මාස්ටර් ප්‍රොජෙක්ට් එකට අමතරව මේ පේපර්ස් සාකච්ඡා කරන සහ ඔන්ලයින් එක්සෑම් තියන්නත් වැඩපිළිවෙලක් ඉස්සරහටමයි යොදනවා හොඳයි රයිට් එතකොට ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකක් තමයි වෙබ් බ්‍රවුසර් එකක් කියලා කියන්නේ. රයිට් වෙබ් බ්‍රවුසර්. වෙබ් බ්‍රවුසර්. එතකොට මේ දවස්වල අපි මෙහෙයුම් පද්ධති පාඩම කතා කරන්නේ. ඒක වීඩියෝස් වලට බලන්න පුළුවන්. එතකොට මේ මෙහෙයුම් පද්ධති පාඩමේදී අපි මේ වෙබ් බ්‍රවුසර්ස් මේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් කියන්නේ මොනවද කියලා ඩිස්කස් කරලා තියෙනවා. හරි. හරි. එතකොට ඔයාලා දන්නවා මේ වෙබ් බ්‍රවුසර් එක ගත්තාම මේ පැත්තේ ඔහොම තියෙනවා ක්ලෝස්, මැක්සිමයිස්, මිනිමයිස් බටන් ටික. ඊට පස්සේ මෙහෙම තියෙනවා. තරම් ක්ලෝස් එකක් තියෙනවා. මෙන්න මේක මම කතා කරපු කොටසක්. මෙන්න මේ කොටසට තමයි අපි කියන්නේ වෙබ් අඩවියක හෙඩින් එක කියලා. ශීර්ෂය. හෙඩින්. ශීර්ෂ කොටස. ඊට පස්සේ මෙන්න මේ කොටසට අපි කියනවා සම්දාරය. මේ කොටස අපි කියනවා සම්දාරය. අපි කියනවා බොඩි එක කියලා. වෙබ් අඩවියේ බොඩි එක කියලා කියනවා. එතකොට මේ සම්දාරය තුල තමයි පුතේ අපි මෙදා Google කියලා මේ විදියට හදුවේනේ. ඉතින් මේකට සමාන ළමයි මේ විදියට සර්ච් බාර් දාලා මෙතනින් අර පොඩි බටන්ස් දෙකක් දාලා ලස්සනට හදලා තියෙනවා. බොහොම ලස්සනයි. හරි. ඉතින් මෙන්න මේ මෙතන අපි මෙතනක් දැම්ම වචනයක්. අපිට මෙතන කැමති එකක් දාන්න. මෙතන දානකෝ මෙතන දාන්න ඕනේ. මෙතන කැමති එකක් දාන්න ඕවා. මෙතනත් මම Google කියලාම දැම්ම කියලා හිතන්න. මෙතනත් මම Google කියලාම දැම්මා. එතකොට මේ වගේ එකක් ඩෙවලොප් කරද්දී අපි HTML දැම අද මුලේ ඉඳලාම A to Z HTML කෝඩ් වලින් මේ පටන් ගන්න. හොඳයි. අපි අනිවාර්යෙන් වෙබ් පිටුවක් අපි වෙබ් පිටුවකට කෝඩින් කරද්දී වෙබ් පිටුවක් කෝඩින් කරද්දී පුතේ අපි ආරම්භක ටැග් එක විදියට පාවිච්චි කරන්නේ HTML කියලා මම කියලා දීලා තියෙනවා. රයිට්? ආ ඊළඟට පුතේ මේ කියලා දෙන දේවල් ප්‍රැක්ටිස් කරන්න. රයිට්? මේ කියලා දේවල් ප්‍රැක්ටිස් කරන්න. කම්පියුටර් එකක් හරහා හෝ එහෙමත් නැත්නම් ෆෝන් එක, මොබයිල් ෆෝන් එක හරහා හෝ ටැබ්ලට් එකක් හරහා හෝ මේව ප්‍රැක්ටිස් කරන්න. මොකද මේක අහන් ඉඳලා ඉගෙන ගන්න පුළුවන් පාඩමක් නන් නෙමෙයි රත්තරන්. හරි මේක අහන් ඉඳලා පාඩම් මේ ඉගෙන ගන්න පුළුවන් පාඩමක් නන් නෙමෙයි අනිවාර්යෙන් ඔයා මේ පාඩම තුලදී මේ කියලා දෙන දේවල් ප්‍රැක්ටිස් කරන්න ඕනේ මේ කියන දේවල් කරන්න ඕනේ එහෙම නොකර වාර මේක අල්ලගන්න බෑ හරි රයිට් හතර මතක තියාගන්න හරි ගොඩක් දරුවෝ මේව ප්‍රැක්ටිස් කරන්නේ නැහැ සමක ගොඩාක් අය කරනවා සමහර අය මේව කරන්නේ නැහැ මේ අහන් ඉන්න දේ විතර අනේ එහෙම වෙන්න පාපුතේ වෙනස් වෙන්න හරි සම්ප්‍රදායෙන් වෙනස් වෙන්න සම්මතයෙන් වෙනස් වෙන්න පුතේ මම මෙච්චර උත්සාහ කරන්නේ ඔයාලගේ මේ සම්ප්‍රදාය වෙනස් කරන්න මෙච්චර උත්සාහ කරන්නේ සම්මතය වෙනස් කරන්න පුතේ එකා පස්සේ එකා යන අර මේ මෙතෙක්කල් අවුරුදු 10ක් 11ක් ඉගෙනගත්තු ක්‍රමවේදයෙන් බැහැර වෙන්න පුතේ ඔබ වෙනස් වුණොත් ඔබ දිනනවා ඔබ වෙනස් වුණ නැති වුණොත් ඔබ පරාජය වෙනවා හොඳට මතක තියාගන්න මොකද වෙනස් වෙන්න බලාගෙන ඉන්න ළමයි 100000 ගණන් ඉස්සරහා වෙනස් නොවන සාම්ප්‍රදායික චරිතයකට කවදාවත් ඉඩක් නැහැ හොඳට මතක තියාගන්න පුතේ හොඳයි රයිට් ඊට පස්සේ අපි මුලින්ම ඩිසයින් කරන්නේ හෙඩින් කොටසනේ ඒකෙන්ද අපි දානවා හෙඩ් කියලා. අපි දානවා හෙඩ්. හෙඩ් එක ඇතුලේ මෙන්න මේ දාපු එකට අපි කියන්නේ ටයිටල් එක කියලා. හෙඩින් එක ඇතුලේ මේ දාපු එකට අපි කියන්නේ මාතෘකාව, මේ ටයිටල් එක. අනේ ඊළඟට අපි ටැග් එක පටන් ගන්නවා පුතේ ටයිටල්. ටයිටල් කියලා පටන් ගෙන ටයිටල් එක මම දාලා තියෙන්නේ Google කියලානේ. මෙතන මට කැමති එකක් දාන්න පුළුවන්. අර කැමති නමක් මෙතන දා ගන්න පුළුවන්. රයිට්? මම දානවා Google කියලා මෙතන. Google. රයිට්? දාලා මේ ටැග් එක ක්ලෝස් කරනවා මේ ටැග් එක ක්ලෝස් කරනවා මේ මෙතනම තමයි ක්ලෝස් කරන්න ඕන මෙහෙන් ක්ලෝස් කර කමක් නැහැ ටයිටල් රයිට් එතකොට ඔයාලට මම කියලා දුන්න පුතේ මේවයි කැපිටල් සිම්බල් ભેදයක් නැහැ කියලා මේ ටැග්ස් වල කැපිටල් සිම්බල් ભેදයක් නැහැ කියලා මම කියලා දීලා තියෙනවා රයිට් ඊට පස්සේ හෙඩින් එක ඉවරයි මම හෙඩින් එක ඩිසයින් කරලා ඉවරයි නම් මම හෙඩින් එක ක්ලෝස් කරනවා හෙඩ් එක ක්ලෝස් කරා හෙඩ් එක ක්ලෝස් කරාට පස්සේ මම සම්දාරය ගොඩනගන්න ඕන මම ඊට පස්සේ පටන් ගන්නවා බොඩි ටැග් එක බොඩි ටැග් එක මේ ටැග් මේ හා මෙහා වෙන්න ඕනේ හැම දෙයක් නෑ අපි අර වලා ලස්සනට තේරුම් ගැනීම පහසුවට තමයි ලියන්නේ මේ බොඩි ටැග් එක යටතේ මේ Google කියන වචනේ දාන්න මෙන්න මේක දාන්න පුතේ මම පාවිච්චි කරේ ෆොන්ට් ටැග් එක වාර මතකයි මම මේක ඇතුලේ පාවිච්චි කරේ මොකද පුතේ ෆොන්ට් ටැග් එක පාවිච්චි කරේ නේ ෆොන්ට් ටැග් එක පාවිච්චි කරේ ඒත් මේ ෆොන්ට් ටැග් එකේ පළවෙනි කොටසට මේ මුල් කොටසට මම කියනවා
මේ මුළු කොට මුළු කොටසම කියනවා ගුණාංගය ගුණාංගය සෝරි මූලිකාංගය ගුණාංගය නෙමෙයි පුතේ මූලිකාංගය මේකට කියනවා මූලිකාංග මූලිකාංගයක් යටතේ අපිට තියෙන්න පුළුවන් ගුණාංග හරි ගුණාංග එලිමන්ට්ස් කීපයක් තියෙනවා අපිට උදාහරණයක් විදියට ගන්න පුළුවන් හොට් කලර් එක කලර් गुणांग සයිස් කියලා එකක් දැම්මා ඊට පස්සේ අපිට තව දාන්න පුළුවන් තියෙනවා පේස් කියලා එකක් තියෙනවා මේ අකුරු වල මුහුණත වෙනස් කරන්න පුළුවන් රයිට් එතකොට දැන් නබ්බේ කායේ වල තියෙනවා වීඩියෝ එක ස්ටක් වෙනවා මං කියල ගහන්න හැම කියලා ඒක පුතේ මේ මේ පැත්තේ අවුලක් නෙමෙයි පොත ගොඩක් දරුවට කිසිදු ගැටලුවක් නැතුව මේ වීඩියෝ එක පේනවා එතකොට එක දරුවෙකුට පේන්නේ නැහැ එක දරුවෙකුට නොපෙනෙන්නේ නැහැ හේතුව මේ පැත්තේ වීඩියෝ වෙයි ස්ට්‍රීමින් එකේ කිසිදු ගැටලුවක් නැහැ ස්ට්‍රීමින් එක හොඳටම සිද්ධ වෙනවා මොකද මේ මොහොතේ මමත් මේක දිහා බලාගෙන ඉන්නේ මේ මේ ස්ට්‍රීමින් එක හරියට සිද්ධ වෙනවාද කියලා මමත් බලාගෙන ඉන්නේ ඉතින් ඒක හින්දා මේ කරත්තර මට කරන්න දෙයක් නැහැ හරි මට ඒකට කරන්න දෙයක් නැහැ තියෙන එකම විසඳුම රත්තරන් පුතේ YouTube වීඩියෝ එක දිනවා වාට ඒක බලන්න පුළුවන් හරි YouTube වීඩියෝ එක YouTube එකේ මේ මොහොතේ ලයිව් අප්ලෝඩ් වෙනවා YouTube ලයිව් එකට ඉතින් ඒක ඔයාට නැවත පස්සේ බලන්න පුළුවන් දැනට ඉතින් පුළුවන් මට්ටමින් සම්බන්ධ වෙලා ඉන්න හරි රයිට් मूलिकांगे අපි හැම වෙලාවෙම ක්ලෝස් කරන්නේ මොකද පුතේ මූලිකාංගය තමයි ක්ලෝස් කරන්නේ මේ මේ දාපු ගුණාංගවත් අගයන්වත් ක්ලෝස් කරන්නේ නැහැ නම් ටැග් එකක අපි ක්ලෝස් කරන්නේ මූලිකාංගය විතරයි දැන් ওই විදිහටම තේනවා හයිපර් ලින්ක් එකක් දාද්දී ලින්ක් එකක් දාද්දී දැන් උදාහරණයක් විදිහට ඔයා හදනවා වෙබ්සයිට් එකක් ඔයා වෙබ්සයිට් එකක් හදලා ඒකේ දානවා මගේ වීඩියෝ එකකට ලින්ක් එකක් දාන්න ඒ කියන්නේ බටන් එකක් තියෙන බටන් එක ක්ලික් කරපුවම මගේ වීඩියෝ එකක් view වෙන්න ඕන මේ මේ ලෙසන් එක view වෙන්න ඕන කියලා හිතන්න එතකොට පුතේ ඔයා බටන් එකකට හයිපර් ලින්ක් එකක් දානකොට ඔයා දාන්නේ ඇන්කර් ටැග් එක ආරම්භ වෙන්නේ ඒ කියන්නේ එයි ඇන්කර් ටැග් එකේ ඒ අකුර විතරයි තියෙන්නේ ඇන්කර් ටැග් එක ලින්ක් එකක් දානකොට එතකොට ඒකේ තියෙන ඊළඟටසේ HREF හයිපර් ලින්ක් කියන එක අපි හිතමු මගේ මේ වීඩියෝ එකක් කියලා YouTube වීඩියෝ එකක් අපි දාමු YouTube වීඩියෝ එක http www.youtube.com වීඩියෝ එක තියෙනවා ඊට පස්සේ මේක ක්ලෝස් කරන්න පුතේ මේ A කියන එක විතරයි මම ක්ලෝස් කරන්නේ රයිට් එතකොට මතක තියාගන්න පුතේ අපි හැම වෙලාවෙම මේ 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 හැම ටැග් එකකටම ආරම්භක උසුලනේ සහ අවසාන උසුලනේ කියලා උසුලන දෙකක් තියෙනවා එහෙම නැත්නම් IMG එකයි break එකයි විතරයි කියලා මම කලින් දවසේ කියලා දුන්නා එතකොට අපි මේ ක්ලෝස් කරන්නේ හැම වෙලාවෙම මූලිකාංගය විතරයි මේ මූලිකාංගය මේ ගුණාංගය මේ අගය එකෙන් ක්ලෝස් කරන්නේ මූලිකාංගය විතරයි රයිට් මට දැන් හැමදරුවෙක මැසේජ් එකක් එවන්න මම මේ කියන දේ ප්‍රති තේරුණාද කියලා රයිට් අද පාඩමට යන්න හරි බොහොම හොඳයි අද මාතෘකාවට මම හැමෝම මැසේජ් එකක් වන්න පුතේ හරි. ඒ වගේම කියන්න ඕන මාස්ටර් ප්‍රොජෙක්ට් එකේ අවසානම ටියුටර් 300යි තව ඉතුරු වෙලා තියෙන්නේ. තව ටියුටර් 300කුත් නැති තවම 250ක් විතර වගේ තියෙන්නේ. මේ ඉදිරි දින කිහිපය තුළ මාස්ටර් ඒ නිබන්ධන ටික මේ වෙන් කර ගන්න අයට නිබන්ධන වෙන් කර ගන්න පුළුවන්. හරිද? තව දින කිහිපයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ.
හරි එතකොට අද මාතෘකාවට යමු දැන් අපි HTML වල ආරම්භය තමයි මේ ගන්න HTML වල ආරම්භය මම මුලින්ම කතා කරන්නේ heading tag එක ගැන එහෙනම් මාතෘකාව ලියන්න අපි මේක කතා කරේ නෑ නේද heading tag මාතෘකාව ලියන්න පුතේ heading tag heading tag heading tag anchor tag එක ගැන ආයෙ කියලා දෙන්න කියලා තාම මම එක කියලා දෙන්න පටන් ගත්තේ නෑ පුතේ මම මේක ඉස්සරහට කියලා දෙන්නම් කලබල වෙන්න එපා හොඳයි right heading tag අනේ පුතේ प्रश्नुते අපි ජීවත් වෙන්නේ අන්තර්ජාල සම්බන්ධතාවයේ දුර්වලම රටවල් පහෙන් එකක අන්තර්ජාල සම්බන්ධතාව දුර්වලම අන්තර්ජාල සම්බන්ධතාවයන් තියෙන රටවල් පහෙන් එකක ජීවත් වෙන්න පුතේ. එතකොට වරද්ද කාගේද? වැරද්ද අපේනේ. ඇයි අපි මේ රටේ ඉපදුනේ? මං අහන ප්‍රශ්නේ එක නේ. ඇයි අපි මේ රටේ ඉපදුනේ? දැන් වාට වාගේ අම්මගේ තාත්තගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. ඇයි ඇයි මම මේ රටේ ඉපදුවේ කියලා. හරි අහන්න එපා එවෝද අහන්න එපා ඒ ප්‍රශ්නේ ඔයාගේ ඊළඟ පරම්පරාව ඔයාගෙන් අහන තැනට ඉඳ තියන්න පත්තේ මේ රට හොඳ රටක් වෙනවා නම් ඇත්තටම ලොකු හදවතේ බලාපොරොත්තුවක් තියෙනවා කවුරු හරි කෙනෙක් බිහි වෙලා රාවණා කෙනෙක් හරි ගමක් නැහැ බිහි වෙලා මේ රට සංවර්ධ රාජ්‍යයක් බවට පත් කරාවි කියලා ආහිත ගොනේ අහිංසක බලාපොරොත්තුවක් අපි හැමෝගෙම තියෙනවා හැබැයි යථාර්ථයට මූණ දෙද්දී අපි දන්නවා අපේ රට කවදාවත් එහෙම තත්ත්වයකට පත් වෙන බවක් පේන්න නැහැ කියලා. දවසින් දවස අගාධයට යන රටක්. දවසින් දවස ණය කන්දරාවක හිර වෙන රටක් උතේ. එතකොට අපිට එන්න එන්න මේ දන ජීවත් වෙන නුසුදුසු පරිසරයක් නම් නිර්මාණය වෙන්නේ අපි තවත් මේ දේවල් කරපින්නාගෙන බොරු මතයන් තුළ බොරු මානසිකත්වයන් තුළ බොළඳ මානසිකත්වයන් තුළ ජීවත් වෙනවා කියන්නේ අද ඔයාලගේ අම්මලා තාත්තලා නැන්දලා අයියලා අක්කලා විඳින මානසික පීඩනයම අහලා බලන්න මේගොල්ලෝ කොච්චර මානසික පීඩනයක ජීවත් වෙන්නේ කියලා මේ දවස්වල පාසල් ගුරුවරු වර්ජණයක ඇයි ගුරුවරු වර්ජණය කරන්නේ එයාලට ලැබෙන වැටුප එයාලට ජීවත් වෙන්න මදි ඒකට මම තාක්ෂණ විද්‍යාලයක ගුරුවරයෙක් ඉතින් මම දන්නවා පුතේ අපිට මහා ලොකු වැටුපක් නෑ බොහොම පුංචි වැටුපකින් අපි ජීවත් වෙන්නේ මේ ටියුෂන් උපකාරක පන්තියින්ද තමයි ටිකක් හරි දෙයක් කරගෙන වාහනයක් තියාගෙන එහෙම ජීවත් වෙන්නේ පුතේ එහෙම නැතුව ජීවත් වෙන්න බෑ එතකොට බොහොම සාධාරණ උද්ඝෝෂණයක යාලා නිරත වෙන්නේ එයාලට දෝෂාරෝපණයක් කරන්න එපා දැන් මම පාසල් ගුරුවරයෙක් නෙමෙයි මම තාක්ෂණ විද්‍යාලයේ ලෙක්චරර් කෙනෙක් දේශකවරයෙක් ඉතින් ඒ වුණාට මම දන්නවා පාසල් ගුරුවරයෙක්ගේ වැටුප කියන්නේ ඉතාලම කෙනෙක් ඊට සාපේක්ෂව දැන් වැටුප වැඩි නොවුනට පුතේ වියදම වැඩි වෙනවානේ ජීවන වියදම දවසින් දවස වැඩි වෙනවා පුතේ ඒ වියදම වැඩි වෙනකොට ඒක දැඩි මානසික ආතතියක් පුතේ හම්බ ගන්න මුදල ජීවත් වෙන්න මදි වෙනකොට ඒක දැඩි මානසික ආතතියක් මේ මේ මොහොත වෙද්දී ඔයාලගේ දෙමව්පියෝ හිතන්නේ යාල කොච්චර මාන තමයිට ඔයාලට ඒක පෙන්වන්න නැතුව ඇති ඔයාගේ අම්මා තාත්තා දැඩි මානසික ආතතියකට ලක් වෙනවා ඇති පුතේ ජීවන වියදම සම්බන්ධයෙන් හරි ඊළඟට ඔයාට මේ අධ්‍යාපනය ලබා දෙන්න යන වියදම ඉන්ටර්නෙට් වලට යන වියදම ජංගම දුරකථන හා ඒආශ්‍රිත දේවල් වලට යන වියදම හරි ඉතින් ඒක හින්දා මේ තේරුම් ගන්න පුතේ ආයෙත් මට දිගින් දිගට එනවා සිග්නල් කට් වෙනවා බොඳ වෙනවා හිර වෙනවා කියලා මට කරන්න දෙයක් නැහැ පුතේ හරි මට කරන්න දෙයක් නැහැ මෙතනනේ මම එහෙනම් මේ නෙට්වර්ක් කම්පැනික් පටන්ගෙන මේ ඉන්ටර්නෙට් මේ ISP කෙනෙක් වෙන්න ඕන මම හරි කරන්න දෙයක් නැහැ මට අපි ඉන්නේ මේ රටේ වලගේ ඊළඟ પરම්පරාවට ඒක දායාද කරන්න එපා හොඳේ ඉතින් මේ ඉතින් අර කියන්න ඕනේ මේ ගුරුවරුන්ගේ බොහොම සාධාරණීය ඉල්ලීමක් ලොකු පීඩනයක් ඉතින් ඔයාලගෙන් ඉල්ලන්න තියෙන මෙච්චරයි
අනාගතය ඔයාලගේ අනාගතය නිර්මාණය කර ගැනීමේ හිමිකම ඔයාල සතුයි හරි ඔයාලගේ අනාගතය තමන්ට කැමති පරිදි තමන්ට රිසිසේ ලියා ගැනීමේ හිමිකම තවමත් ඔයා සතුයි හැබැයි මගේ රත්තරම් පුතේ ඔයා ඔයාගේ අනාගතය ලියාගන්නේ නැත්නම් ඔයා ඔයාගේ දෛවය වෙනස් කරගන්නේ නැත්නම් ඔයා බලාගෙන ඉන්නේ ඔයාට උරුම වෙන දෛවය බාර ගන්න නම් මගේ පුතේ තවමත් ආදරය නිින්ද විනෝදය වගේ දේවල් කරපින්නාගෙන ජීවිතේ සාම්ප්‍රදායික ගමනක් යන දරුවෙක් නම් මගේ පුතේ ඔයා මට කියන්න තියෙන්නේ ඔබට බුදු සරණයි කියලා විතරයි පුතේ මට කියන්න තියෙන්නේ ඔබට බුදු සරණයි කියලා විතරයි මොකද වර්තමානයටත් වඩා අනාගතය බොහොම වේදනාත්මකයි කියලා මතක තියාගන්න මේ ගෙවිගෙන යන අපි උරුම කරගන්නවා නම් දැන් මේ අපි ඉන්නේ උරුම කරගත් දෛවයට මුහුණ දෙන්නේ උරුම වෙච්ච දෛවයටනේ ඔයාට ඔයා ඉපදිලා ඔයා මේ ගත කරන්නේ ඔයාට උරුම වෙච්ච දෛවය තමයි මේ ගත කරන්නේ එතකොට අනාගතෙත් එහෙම උරුම වෙන්න ඇරියොත් ඒ උරුම වෙන දෛවය ගොඩක් කූරයි හරි ගොඩක් දරුණුයි ගොඩක් වේදනාත්මකයි හැබැයි අපිට පුළුවන් අපේ දෛවය වෙනස් කරන්න අපිට පුළුවන් අපේ දෛවය ලියා ගන්න මොකද උත්සාහවන්තයා ජයගනී කියලා අපේ ඉතිහාසෙඳලම එන දේවල් තියෙනවනේ නේ උත්සාහ කරන්න කියලා රයිට් ඒක තේරුම් ගන්න පුතේ හොඳයි හරි ඉතින් ගොඩක් දරුවෝ එවලා තියෙනවා මැසේජ් එකක් වීඩියෝ එකක් කිසි ගැටලුවක් නැහැ අත ක්ලාස් එක හොඳට තියෙනවා කියලා එතකොට යම් කිසි අයකට මේ ටයිම් එකේ පොඩි ගැටලුවකුත් තියෙනවා මේ ටයිම් එකට ටිකක් ස්ට්‍රක් වෙන ප්‍රශ්නකුත් තියෙනවා සැලරිස් දාන්න සර්වල සැලරිස් දාන්නකෝ WhatsApp group වල දාන්නකෝ දාන්නම් පුතේ දැන් දාන්න බෑ මේක ලෙසන් එක ඉවරලා දාන්නම් හොඳයි හරි මාතෘකාවලි වද පුතේ හෙඩින් ටැග්ස් කියලා මාතෘකාවලියන් අයිලාට මම ඔයාලගෙන් මේ පොඩි පෞද්ගලික ප්‍රශ්නයක් අහන්න මට උත්තර දෙන්න මම සාමාන්‍යයෙන් හැමදාම හැම ලෙසන් එකකම විනාඩි ගණනාවක් අරගෙන මම කියන්නේ විනාඩි 5ක් 10ක් කියලා සමහර දවස්වල පැය භාගයක් විතර මම කතා කරනවා මම ඔයාලට කියනවා මේ ජීවිතේ දෛවය වෙනස් කරගන්න ජීවිතේ දිනන්න ජීවිතේ වෙනස් කරගන්න කියලා හැමතිස්සෙම කියනවනේ එහෙම කියන එක මට හිතෙනවා වෙලාවකට මේ ඕනවට වැඩිද කියලා මම හැමදාම මේ දේ කියන්නේ මොකද දන්නවද එකම දේ නැවත නැවත කියන්නේ පුතේ අර ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් දානවා වගේ අපි එකම දේ නිතර නිතර කියනකොට තමයි ඒක හිතට දැනෙන්නේ එහෙම නැත්නම් ඔයාලා ටික දවසක් යද්දී ඒක අමතක වෙනවා හරි ඒක වදයක් නෙමෙයිනේ ඔයාලටනේ මට ඕන බං උඹලව දිනවන්න පුතේ උඹලව තවත් අන්ධ කරලා ෆැන්ටසි ලෝකෙක හිර කරන්න නෙමෙයි මට පුළුවන් මේ වෙලාව තුන මේ කාලය තුන උඹලට පොඩි ජෝක් එකක් කරන්න ඩබල් මීනින් කතාවක් කියන්න විනෝදයට බර හිනා වෙන දෙයක් කියන්න මට පුළුවන් පුතේ හැබැයි මගේ ෆිසිකල් ක්ලාසස් ආපු දරුවෝ බව දන්නවා මම කවදාවත් එහෙම දරුවෝ ළමයි හිනස්සපු චරිතයක් නෙවෙයි ඒකට හේතුව උඹලව තවත් හිනස්ස අඳන්න මම කැමති නෑ පුතේ උඹලව තවත් හිනස්ස අඳන්න මම කැමති නෑ පෞද්ගලිකව මම මගේ ජීවිතේ ගොඩක් දුක් විඳලා ජීවත් වෙන්නේ පුතේ ගොඩක් දුක් විඳ පුතේ තවමත් විඳිනවා මට අනාගතය ගැනත් නිශ්චිත නැහැ පුතේ හැබැයි උඹලගේ ජීවිතේ වෙනස් කරන්නයි මම මේ උත්සාහ කරන්නේ අද මම උඹලට දැම්මේ පුතේ top 10 country එකක ජීවත් වෙන software engineer කෙනෙක් දවසක් මේ මාසෙකට ලක්ෂ 100කට වැඩි වැටුපක් ගන්නවා පුතේ අපේ රටේ මිනිස්සුන්ට ලක්ෂ 100ක වැටුපක් කියන එක මාසිකව පුතේ හීනෙකුත් නෙමෙයි හීනෙකුත් හීනයක් ඒ කියන්නේ ඒක මේ පෘථුවිය මේ ලංකාතලය මත දේශපාලකයෙකුට හරියන්නේ කරන්න බෑ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ව්‍යවසායකයෝ කරන ලොකු ලොකු බිස්නස්මන්ලා කරනවා වැටුප් ගන්න රැකියාවක් ඉතින් පුතේ ජීවිතේ ඒ වගේ මට්ටමකට තමන්ගේ අනාගතේ පත් කරගන්න හැකියාව තිබියදී පුතේ ඔවා Google එකේ ගහලා බලන්න අර ඒකේ මම මුලින්ම වචනයක් දාලා තිනේ නේ salaries IT industry salaries කියලා ගන්න IT industry jobs salaries කියලා ගන්න එතකොට මගේ රත්තරන් පුතේ ඔවා Google එකේ එනවා මමත් ඕකෙන් හොයාගන්න දේවල් එතකොට මේ දේවල් බලාපල්ලා මේවා බලලා දෛවය වෙනස් කරපල්ලා පුතේ විඳින්න තියෙන ජීවිතේ විඳවන තැනට පත් කරගන්න එපා පුතේ විඳින්න තියෙන ජීවිතේ විඳවන තැනට පත් කරන්න හිතන්න මාසෙකට රුපියල් කෝටියක් ලක්ෂ 100ක් ආදායමක් වැටුපක් ඔබ ලබනවනම් ඔබේ අම්මලා තාත්තලා කොච්චර සලකන්න පුළුවන්ද ඔබේ සහෝදරයන්ට ඔබට කොච්චර සලකන්න පුළුවන්ද කියලා නිකමට හිතපල්ලා පුතේ රයිට් නිකමට හිතපල්ලා රයිට් හරි දරුවෙක් මැසේජ් එකක් දාලා දෙනවා සර් ඕක නවත්තලා පාඩම කරන්නකෝ කියලා. හරි. ඔන්න මම පාඩම කරනවා කියනවා නේද? හරි. රයිට්. ලියන්න මට මේ වචනේ තමයි මම ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ. මොකද වැඩිත් දන්නේ නැහැ නේ මම කියනවා ඒවා. හරි. අපි ලියමු. නෝට් එක ලියමු හෙඩින්ග්ස්. ලියන්න
වෙබ්පිටුව තුළ යන වෙබ්පිටුව තුළ වෙබ්පිටුව තුළ වෙබ්පිටුව තුළ මේ වෙබ්පිටුව තුළ මාතෘකා දැන් අපි නෝට් එකක් ලියනකොටත් මාතෘකා දානවානේ මාතෘකා අනුමාතෘකා එහෙමනේ වෙබ්පිටුව තුළ මාතෘකා පාඨයන් යෙදීම සඳහා වෙබ් පිටුව තුළ මාතෘකා පාඨයන් යෙදීම සඳහා හෙඩින් ටැග්ස් භාවිත කරනු ලබයි හෙඩින් ටැග්ස් භාවිත කරනු ලබයි heading tags භාවිතා කරනු ලබයි web පිටුව තුල ඒ කියන්නේ සම්දාරය තුල හොදේ web පිටුවේ body එක තියෙනවනේ අන්නේ සම්දාරය තුල මාතෘකා යෙදීමේදී තමයි භාවිතා ගන්න. එතකොට පටල ගන්න එපා අපිට මොන වෙලාවෙවත් web පිටුවේ මේ අර දැන් අපි ගන්නවානේ මෙහෙම html කියලා අරගෙන කොහොම අරගෙන heading එක ගන්නවානේ head එක ගන්නවානේ මේ head එක ඇතුලේ පුතේ මේ හෙඩ් එක ඇතුලේ මෙන්න මේ හෙඩින් ටැග්ස් භාවිත කරන්න බෑ. ඒ කියන්නේ මෙන්න මේ හෙඩ් එක ඇතුලේ බෑ. අපි අනිවාර්යෙන් මාතෘකා පාට පාවිච්චි කරන්න ඕන මේ බොඩි එක ඇතුලේ. වෙබ් පිටුවේ සම්දාරය ඇතුලේ තමයි අපි මාතෘකා පාට දාන්නේ. හෙඩින් ටැග් දාන්නේ. හරි? හෙඩින් ටැග්. ඒතර හෙඩින් ටැග් දැන් සමහරවිට දැන් මම ගොඩක් පහුගිය ඒ කියන්නේ කලින් උගන්වද්දි දැකපු දෙයක් තමයි මම මේ හෙඩින් ටැග් ගැන උගන්වද්දි ළමයි පටල ගන්නවා. හෙඩින් ටැග්ස් දාන්න හෙඩින් ටැග් එකක් කියලා කියන්නේ මේ වෙබ් පිටුවේ මෙම වෙබ් පිටුව ගත්තාම ඔහොම මෙන්න මෙතෙන්ට අපි දැම්මනේ ටයිටල් එකක් අපි මෙතෙන් ටයිටල් දැම්මනේ මෙන්න මේ මෙන්න මෙතෙන්ට දාන මාතෘකාව කියලා පටල ගන්න. එතකොට මතක තියාගන්න පුතේ නෑ මේ අපි දැන් කතා කරන මෙන්න මේ හෙඩින් ටැග්ස් අපි හෙඩින් ටැග්ස් 6ක් කතා කරමු. මේ හෙඩින් ටැග්ස් තියෙන H1 H2 ඔය ඔහොම ඇවිල්ලා H6 දක්වා හෙඩින් ටැග්ස් 6ක් තියෙනවා. මෙන්න මේ හෙඩින් ටැග්ස් 6 භාවිත කරගෙන මේ හෙඩින් ටැග්ස් 6 අකුරු ප්‍රමාණයන් අඩු වැඩි වෙනවා. දැන් H1 වලට සාපේක්ෂව H6 වල අකුරු ප්‍රමාණය කුඩයි. H1 තමයි ලොකුම අකුරු ප්‍රමාණයක් තියෙන හෙඩින් ටැග්ස්. එතකොට මේ අකුරු වල සයිස් එක අඩු වැඩි කරනවා. දැන් ඔයාලා මාතෘකා ලියද්දි ප්‍රධාන මාතෘකා ලියද්දි ටිකක් ලොකුවට අකුරු ලියනවා. අනුමාතෘකාවක් ලියද්දි තාගිය පුංචියට අකුරු ලියනවා. ඊටත් අනු සබ් ටොපික් එකක් ලියද්දි ඊටත් වඩා පුංචියට අකුරු ලියනවා. අන්න ඒ වගේ අපිට හෙඩින් ටැග්ස් 6ක් දීලා දෙනවා. අපිට අවශ්‍ය අක්ෂර ප්‍රමාණයන්ගෙන් තෝරගන්න. තේරුණා නේද? අපිට අවශ්‍ය කරන ප්‍රමාණයෙන් අකුරු තෝරගන්න පුළුවන්. මෙන්න මේ හෙඩින් ටැග්ස් 6 පාවිච්චි කරනවා. රයිට්. එතකොට දැන් ඒක තේරුණා නේ හැමෝටම? හෙඩින් ටැග් භාවිත කරන්නේ බොඩි එක තුල, සම්දාරය තුල. හරිනේ? රයිට්. ලියන්න ප්‍රධාන හෙඩින් ටැග්ස් තමයි කතා දෙන පොන් සයිස් එක ගැන කියලා නෑ. මා පටල ගන්න එපා පුතේ. පොන් සයිස් සහ හෙඩින් කියන්නේ දෙකක්. හරිද? ෆොන්ට් සයිස් වෙනස් කරනවා සහ හෙඩින් එක වෙනස් කරනවා කියන්නේ දෙකක්. ඒක පටල ගන්න එපා. මොකද මේ 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 හෙඩින් ටැග් භාවිත කරනද ෆොන්ට් සයිස් පාවිච්චි කරලා අකුරක් ලොකු කරද්දී අකුර ඝනකම් වෙන්නේ නැහැනේ. අකුර ඝනකම් වෙන්නේ නැහැ. අකුරේ ප්‍රමාණය ලොකු වෙනක විතරයි වෙන්නේ. හැබැයි අපි හෙඩින් ටැග්ස් පාවිච්චි කරනකොට අකුර ඝනකම් වෙලා පොඩක් ඉලිප්පිලා වගේ එම්බෝස් වෙනවා වගේ ඉදිරියට ඇවිල්ලා වගේ මාතෘකාව උද්දීපනය වෙලා හයිලයිට් වෙලා පේනවා. තේරුණා නේද? අර හෙඩින් ටැග් එකක් සහ ෆොන්ට් ටැග් එකක් අතර වෙනස. හරිද? මාර ගොඩක් වෙලාවට මේ දේවල් කියන්නේ පුතේ අපි කොච්චර කිව්වත් මේ දේවල් අහලා මේ කියන දේවල් අහලා ජීවිතේ ධෛර්යය වෙනස් කරගන්න පිවිස බොහොම සීමිතයි. බොහොම සීමිතයි. 104යිනේ ජීවිතේ දිනන්නේ. ඕක වෙනස් කරන්න නෑ මම උත්සාහ කරන්නේ. කියන්නේ මෙතන ඉන්න අය අතරින් වැඩි ප්‍රමාණයක් අනාගතේ ජීවිතේ දිනවු අය බවට පත් කරන්න. ඉතින් ඒකින්ද මේ කියන දේවල් හිතර ගන්න. දැන් මේ වීඩියෝ ආයේ බලද්දිත් ඔයාලට මේ දේවල් නැවත නැවත අහන්න ලැබෙනවනේ. මං හිතන මේ ප්‍රමාණවත්. හරි. වීඩියෝස් නැවත නැවත බලන්න. මගේ මං හිතන්නේ
මං ඔන්ලයින් උගන්වන්න ගත්ත පළවෙනි දවසේ ඉඳලම මේ විදියට ඔයාලගේ ධෛර්යය වෙනස් කරන්න දේවල් මං කියලා ඇති. මතක තියාගන්න ලබු දත්තරම් පුතේ කෝටි දෙකක් කෝටිය කෝටි දෙක වැටුප් ගන්න මිනිස්සු ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. රයිට්? ප්‍රදේශයක් ගැනවත් ගමක් ගැනවත් රටක් ගැනවත් වගේ මානසිකත්වවල ඉන්නේ නැතුව ඔයා මේ පෘථුවිය මත ඉපදිච්ච මේ ලෝකය තුල ඉපදිච්ච තවත් එක් මිනිසෙක් ඔයාට මේ මුළු ලෝකෙම අයිති මොකද ඔයා ආස්වාස ප්‍රාස්වාස කරන්නේ මේ ලෝකේ පුරා සැරිසරන වාතය රයිට් මේ ලෝකේ පුරා සැරිසරන වාතය අපි ආස්වාස ප්‍රාස්වාස කරන්නේ අපි පරිභෝජනය කරන්නේ අපිට මේ උඩින් වැටෙන්නේ වහින්නේ ජලය මේ ලෝකේ පුරා සැරිසරන ජලය ඒකින් හින්දා මම මේ රටට සේවය කරන්න ඕන මම්මගේ ගමට සේවය කරන්න ඕන මම්මගේ ගෙදරට සේවය කරන්න ඕන වගේ මානසිකත්වවල දූපත් මානසිකත්වලින් නැතුව මේ ලෝකයම දකින්න රයිට් මේ ලෝකයම මගේ මම මේ ලෝකයට සේවය කරනවා මම වෛද්‍යවරයෙක් වෙලා මේ ලෝකෙ කොහේ සේවය කරත් ප්‍රශ්නයක් නැහැ හරි මම ඉංජිනේරුවෙක් වෙලා මේ ලෝකෙ කොහේ සේවය කරත් ප්‍රශ්නයක් නැහැ මේ මානසිකත්වයෙන් වැඩ කරන්නේ හොඳයි රයිට් දරුවෙක් මැසේජ් එකක් කරනවා පැය 12ක් පැය පාඩම් කරා කියලා බොහොම හොඳයි බොහොම සතුටුයි පුතේ ඔයාලගේ earn time plan එවන්න හොඳයි මට earn time plan ඇඳලා අපි එක date එකක් දාගමු හැම සෙනසුරාදාම එවන්නකො පුතේ මට සතිය ඉවර වෙන නැත්නම් හැම ඉරිදම් මට එවන්න earn time plan එක ඔයාලගේ photo එකක් ගාලා එවන්න මම හරි මාසයි බලා කොච්චර වැඩ කරාද කියලා දකින්න සමහරවිට reply එකක් නැති වෙන්න පුළුවන් මම බලනවා පුතේ මොකද මම reply කරන්න වෙන්නේ නැත්නම් මම මෙහෙම අටවට බලන් යනකොට ඔයාලා reply කරපුවා මගේ message list එක උඩට එනවා ආයෙම උඩින් ඉඳලා පල්ලෙහාට යනවා ඉතින් මම බලලා හදවතින් විඳිනවා පුතේ මට ඒ කියන්නේ මගේ සතුටනේ මං විඳිනවා දැන් මාව සතුටු කරන්න ඔයා earn time plan එකේ photo එකක් එවන්න ඔයා පාඩම් කරන පැය ගන්න මගේ දරුවේ ජීවිතේ දිනන පාරේ යනවා කියන එක මට සතුටයි හරි හරි heading tag heading tag වල අපි note එක ලිව්වේ පුතේ web අඩවියක මාතෘකා පාඩයන් යෙදීම සඳහා භාවිත කරයි යටින් ලියන්න H1 sitter මෙහෙම ලියන්න මෙහෙම ලියන්න පුතේ H1 sitter H6 දක්වා H1 sitter H6 දක්වා H1 sitter H6 දක්වා heading tags හයක් අන්තර්ගත වන අතර H1 sitter H6 දක්වා heading tags හයක් අන්තර්ගත වන අතර अंतर्गत वनातर मेमगिन मेरा पाठ पैन के लिए आना मेमगिन मेमगिन या मात्रु का पाठ याक मेमगिन या मात्रु का पाठ याक मेमगिन या मात्रु का पाठ याक अनेक एवाट वड़ा उद्दीपन यकर मेरा पाठ पैन की मतलब මෙමගින් යම් මාත්‍රිකා පාඩයක් අනෙක් ඒවාට වඩා උද්දීපනය කර මෙමගින් යම් මාත්‍රිකා පාඩයක් අනෙක් ඒවාට වඩා උද්දීපනය කර මෙමගින් යම් මාත්‍රිකා පාඩයක් අනෙක් ඒවාට වඩා උද්දීපනය කර විශාලනය කර දක්වයි උද්දීපනය කරනවා කියන්නේ highlight වෙනවා කියන එකනේ නිකන් අනිත් ඒවාට වඩා ටිකක් තග්ගාල කැපිලා පේනවා කියන්නේ උද්දීපනය වෙනවා කියන්නේ හොඳයි right මෙමගින් යම් යම් පාටයක් යම් මාතෘකා පාටයක් උද්දීපනය කර හා විශාලනය කර පෙන්වයි දැන් ලොකු වෙලා පෙන් right පෙන්වයි හරි H7 H8 වගේ ඒවා තියෙනවද කියලා නම් නෑ පුතේ හොඳේ right මෙහෙම ලියාගමු H1 අම මේක දාලා පෙන්නන්න මම ප්‍රැක්ටිකලි කරලා පෙන්නන්න මේක බලන්න පුතේ අම මේ පොඩි ප්‍රැක්ටිකලි කරලා පෙන්නන්න පන්ති කරන තැන ෆොටෝ එකක් දාලා තිබුණේ ස්ටේටස් දාලා තිබුණේ උපතේ අපි සම්මන්ත්‍රණ මෙහෙවද්දි පාවිච්චි කරන තැනක් හොඳේ
हाँ मैं स्क्रीन ने शेयर कराऊं मम्मे राइट मम मगे स्क्रीन ने शेयर कर गाना मम मे ब्लैक स्क्रीन එකක් දාගෙන ඉන්න පුතේ මේ ඔයාලට කැපිලා පේන්න ඕන හින්දා මොකද මේක වයි වර්ණ ස්ක්‍රීන් එකක් මොනවා හරි දාගෙන ඉඳියොත් ඔයාලට මේ මං පෙන්නනේ ඔයාලට කැපිලා පේන්නේ නැහනේ ඒ හින්දා හොඳයි राइट ඉතින් මං ගන්නවා මගේ નોට් පෑඩ් එක નોට් පෑඩ් එක નોට් පෑඩ් එකෙන් මේ දේවල් කරන එක ටිකක් ලේසි අපිට ඕන එකකින් කරන්න පුළුවන් ඒක ගැටලුවක් නැහැ මම ෆොන්ට් සයිස් එක ටිකක් විශාලණය කරගන්න අපි ඕනනම් මෙහෙම කරමු notepad double plus එක ගන්නම් අපි pascal programming වලට එහෙම පාවිච්චි කරේ notepad double plus අරගෙන language වලට ගිහිල්ලා මම දාගන්නම් html කියලා html එනවා නේද මට message එකක් ආවම පොතේ පේනවද බොඳ වෙලා වගේද එහෙම අවුලක් නැහැ නේ මොදෙලා නැහැ නේ පේනවනේ නේ right මං කෙලින්ම බොඩි ටැග් එකට එනවා පුතේ මං හෙඩින් එකක් දාන්නේ නැතුව හොඳයි මං හෙඩින් එකක් දාන්නේ නැහැ දාන්න දැම්මේ නැතුනම මේක බ්ලැන්ක් තියෙන්නේ මොකොත් නැතුව හිස් තියෙනවා හොඳයි හෙඩින් ටැග් එකක් දාන්න නැතුව මං පාවිච්චි මේ මේ මෙතන කියන්නේ මේ මේ වෙබ් පිටුවේ හෙඩින් දාන්න මං හෙඩර් ටැග් එක දානවා h1 වලින් මං දානවා බොඩි පොට හරි මං දානවා ශ්‍රී ලංකා ශ්‍රී ලංකා දැන් සමහරට ඔයාලා හිතනවා ඉතින් මම මගේ රටට එච්චර ආදරයක් නැහැ කියලා. අනේ එහෙම නැහැ පුතේ මම හරි ආදරෙයි මේ රටට. ඉතින් මේ රට හැමදාම මේ තත්ත්වයේ තියෙනකොට හරි වේදනාවක්. හරි? රයිට්. මම ශ්‍රී ලංකා කියලා දාලා මම බොඩි ටැග් එක ක්ලෝස් කරලා බලන්න පුතේ. බොඩි ටැග් එක ක්ලෝස් කරලා මම ඊට පස්සේ HTML ටැග් එකත් ක්ලෝස් කරන්නම්. මම ක්ලෝස් කරගත්තා. රයිට්. පොඩි පොඩි පේලි පහක html ටැග් එක පටන් ගත්තා html ටැග් එක ක්ලෝස් කරා බොඩි ටැග් එක පටන් ගත්තා බොඩි ටැග් එක ක්ලෝස් කරා හෙඩර් ටැග් එක පටන් ගත්තා හෙඩර් ටැග් එක අර මම ඉස්සෙල්ලා හෙඩින් කිව්වට පස්සේ හෙඩර් වෙන්න ඕන හොඳේ හෙඩර් ටැග් එක ක්ලෝස් කරා කළා මම ෆයිල් වලට ගිහලා මේක සේව් කරගන්නවා මගෙන් සේව් ලොකේෂන් එකක් අහනවා මම කලින් දවසේ ඩෙස්ක්ටොප් එකේ HTML එකක් හදාගත්තා new HTML කියලා මේකේ මම අද දාගන්නවා day 4 කියලා හතරවෙනි දවස day 4 HTML කියලා දාන්නා පුතේ අනිවාර්යෙන් මේ මේ ගොඩක් දරුවෝ අරද්ද ගන්න තරක් අනිවාර්යෙන් මේ නම දැම්මට පස්සේ dot එකක් කියලා HTML කියලා ගහන්නම ඕන මෙතන dot HTML කියලා අපි මෙතන ගැහුවේ නැති වුණොත් අපේ අපි හදපු web page එක run වෙන්නේ නැහැ සමහර දරුවෝ මේ videos හරියට follow කරන්නේ නැහැ පොඩ්ඩක් හොයාගෙන ඊට පස්සේ මට මැසේජස් එනවා සර් මේක වැඩ කරන්නේ නැහැ වැඩ කරන්නේ නැහැ වැඩ කරන්නේ නැහැ කියලා. හිමක් කරන්න එපා මේ වීඩියෝස් හරියට බලන්න. A to Z බලන්න හොඳේ. දාලා මම මේක සේව් කරොත් මම මේක මිනිමයිස් කරන්නම්. මෙන්න මගේ ෆෝල්ඩර් එක. මේ දැන් මම මේ පැත්තේ ඉඳලා ඇදලා ගන්න වගේ තියෙන පුතේ මේ මගේ ස්ක්‍රීන් දෙකක් තියෙනවානේ මේ අනිත් ස්ක්‍රීන් එක. මේ අනිත් ස්ක්‍රීන් එක මේ ස්ක්‍රීන් එකට ගන්න හොඳේ. රයිට්. මේ day4 html කියන එකේ රයිට් ක්ලික් කළා. ओपन कर फायरफॉक्स मुकद मैं गूगल क्रोम ओपन फरदर है फायरफॉक्स ओपन कर टॉपिक के अवेलेबल श्रीलंका अकूरिटिकल एम्बोस उद्दीपन बोल्ड තරම මෙතන ක්ලෝස් කරන්නත් ඕනේ h2 ක්ලෝස් කළා මම මේක සේව් කළා මම මෙතන සේව් බටන් එක තියෙනවා සේව් ගන්න පුළුවන් මම මේ පාවිච්චි කරන්නේ notepad double plus කියන එක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ notepad double plus කියලා ගහුවාම pascal programming වලදී අපි පාවිච්චි කරපු එකමයි මෙතන language වලට ගිහිල්ලා මම මෙතන html දාගත්තා අපි pascal කරනකොට මෙතනින් pascal එක දාගන්නේ හරිද right මේක ඕනම programming language ඕනම එකක program කරන්න පුළුවන් java දිනු මේ java java script හැම එකම දිනු මේ right रीफ्रेश करो पुते अकूरवल प्रमाण कुडा उड़ाऊना
three. Make H four karnawa. H five. H six. H six. Right. Dalawa meka save karala. මගේ සයිට් මේව කරොත් තවර පේනවා ඇති මේ උඩින්ම තියෙන H1 එකනේ මේ තියෙන H1 ඕන නම් මෙහෙම මෙතන දාගන්නම් H1 tag used කියලා H1 පාවිච්චි කරේ මෙතන මම පාවිච්චි කරන්නේ H2 tag එක මේ වැඩි හොඳට මම මේ දාන්නේ හොඳේ මම මේ හරියෙන් දාගන්නම් තව එකක් අපි මෙතන පාවිච්චි කරන්නේ H6 එකනේ කොහොම දාලා මම මේක සේව් කරලා රිෆ්‍රෙෂ් කරෝ. වාට පේනවා ඇති දැන් මෙතන දෙන H1 tag H1 වල අකුරු ප්‍රමාණය සහ මේ අකුරු තද පැහැ ගන්න වෙන එක වැඩි H6 වලට සාපේක්ෂව නේ. එතකොට H6 වලට සාපේක්ෂව H1 වල වාට පේනවා ඇති පැහැදිලිවම මේ උද්දීපනය වෙලා පේන ගතිය වැඩි. නැත්නම් අකුරු වල ප්‍රමාණය වැඩි. පේනවා නේද පුතේ? රයිට්. මෙතන පේනවානේ H1 වල විශාලයි NNH6 වලට ඇද්දි මොකද වෙන්නේ කුඩා වෙනවා මම මේක තා පොඩ්ඩක් විශාල කරන්න නම් ඔයාලට හැදිලි වෙන්න ඔබ මම මේ වෙබ් බ්‍රවුසර් එකෙන් විශාල කරේ අපි මෙතන පාවිච්චි කරලා තියෙන H1 එක right මෙතන පාවිච්චි කරන H1 tag එක right ඊළඟට මෙතන පාවිච්චි කරලා තින්නේ H2 එක right ඊළඟට මෙතන පාවිච්චි කරලා තින්නේ three එක right ওই විදිහට මේ අවසාන එකේ මෙතන h1 එක අපි පාවිච්චි කරලා තියෙනවා h1 tag එක පාවිච්චි කරලා තියෙනවා sorry h6 හද h1 නේ sorry 6 h6 tag එක පාවිච්චි කරලා පැහැදිලි නේද මට කියන්න දරුගනේ මේක තේරුණාද මේක තේරුණාද මේක තේරුණා නේද මේක චුට්ටක් අර කලින් වගේ වෙනස් කරනවා මේකේ මේ සර්ච් එකගෙන වන්නම් හරි දාලා මම මේක සේව් කළා ඉස්සරහ රිෆ්‍රෙෂ් කරොත් මෙහෙම හොඳයි වා මේකේ අනිත් පැත්තට මේ මම ලියන පැත්තට නෙමෙයි මට මේක පැත්තර ගන්න අමාරුයි ටිකක් මොකවත් නැහැ ගමු H1 H2 එච්චරම ලියා ගන්න පුතේ. මේ මම ලියන විදිය ලියා ගන්න. වාඩර මාස්ටර් ප්‍රොජෙක්ට් එකේ ටියුට් වල මේක මම ලස්සට දාලා ඇති. H5 अहुगिया मैं सामान्य पहले पास पेपर्स पहले वहाँ मगर तेरे ने वैसे अनिवार्य में विभाग के दिन प्रश्न का तो नाक तमाह एचटीएमएल के लिए दें अभी मैं बारं मैं तेरे मेहमाने अभी तेरे मैं कतार करके लेने वाला दहाया वसर देवनी पार में थी ना वहाँ दात्ता सान्निवेदन है ඊළාට 11 වසර තුන්වෙනි පාඩම අන්තර්ජාලය පාඩම ඊට පස්සේ 11 වසර පස්වෙනි පාඩම මේ HTML පාඩම සරල වෙබ් අඩවි සංවර්ධන පාඩම තියෙනවනේ එතකොට මෙන්න මේ මේ කොටස් තුන වෙන වෙනම තිබුණාට මම ඔයාලට මේක එකතු කරා මේ කොටස එකතු කරා මොකද මම ඔයාලට මුලින්ම කතා කරේ දත්ත සම්නිවේදනය සම්බන්ධණයක් දා ඊට පස්සේ අන්තර්ජාලය හා විද්‍යුත් තැපැල් පාඩම කතා කරා.
ඊට පස්සේ දැන් මේ HTML පාඩම කතා කරමු මගේ රත්තරන් පුතේ සාමාන්‍ය පෙළ විභාගෙට 2021 2022 සාමාන්‍ය පෙළ විභාගෙට මෙන්න මේ මාතෘකා තුනෙන් අනිවාර්යෙන් ලකුණු 30 කට එහා පැත්ත තියෙනවා ලකුණු 30 කට එහා පැත්ත තියෙනවමයි හොඳට මතක තියාගන්න 100න් 30 කට එහා පැත්ත තියෙනවා ඉතින් පුතේ ඔබට විභාගෙ කොට ගන්න මේ පාඩම් තුනත් ඒ තරම් වැදගත් හරි මේ පාඩම් තුනේ ඒ තරම් වැදගත් HTML වලින් ගෙඩි පිටින් ගානක් කරනවා පුතේ හරි ගෙඩි පිටින් ගානක් කරනවා ඉතින් ඒකෙන් හින්දා මේක හොඳටම ෆලෝ කරන්න ඕන රයිට් මේක ලස්සන ලියා ගන්න පුතේ ලස්සන ලියා ගන්න මේක මම ලස්සනට උගන්වගෙන අවිලා ඇති යම්කිසි දරුවෙක් ඉන්නවනම් අලුතෙන් සම්බන්ධ වෙලා ඒ වීඩියෝස් ලඟවෙච්ච නැති මට WhatsApp මැසේජ් එකක් එවලා එවිල්ල ගන්න ඕනේ ඒ වීඩියෝස් ඉල්ල ගන්න. මේක ලියලා ඉවරද පුතේ? ලියලා ඉවරයි නේද? මොන පාඩම් තුන දහනවා දැන් පාඩම් තුන මං කිව්වා දැන් කියලා කටගත්ත විතරයි. හරි. श्रीलंका प्रश्न नवलिया मेडिकल दिया गया मैं विद्यालय दिया गया बुते एक मटर डेली कर लगे आन मटर यार वाला मैं तो ना काली लिया कोई का इस तरह लिया ना होना दे अरे बहुत मजा है मेरे लिया करता है ना मैं बोर्ड डेक लिया करना हाँ ඉතින් අකමැතිම දෙයක් ගැන කියන්න තියෙනවා මේ කියනවද නැද්ද කියලා කල්පනා කරලා ආයෙත් කියන්න හිතුවේ ඉතින් පොතේ මාසික පන්ති ගාස්තු දෙවීම බොහොම අඩු මට්ටමක තියෙන ගොඩාක් දරුවෝ මාසික පන්ති ගාස්තු දෙවීම කරනවා අඩුයි ඉතින් අර ආර්ථික අපහසුතාවයක් තියෙන දරුවෙක් දෙමව්පිය ඉන්නවා නම් මම බ්ලොක් කරන්නේ නැහැ ඉදිරියට බ්ලොක් කරන්නෙත් නැහැ කියන්න බෑ හැබැයි කියන්නේ ලැබෙන ප්‍රතිචාර අනුව තමයි ඉතින් මට දැනට මම එහෙම බ්ලොක් කරන්න තියා කිසිම විදිහකින් හිතලා නැහැ. ඉතින් හැබැයි ගොඩාක් අය 100ට 10ක්වත් ළමයි 100කින් 10ක්වත් මුදු පන්ති ගාස්තු ගෙවන්න නැති මට්ටමක් තියෙන්නේ. ඉතින් අර මෙහෙම දෙයක් තියෙනවානේ. අර මම හැමදාම කියන දෙයක් තමයි හේතුවක් මත ඵලයක් හට ගන්නවා. ක්‍රියාවට ප්‍රතික්‍රියාව ලැබෙනවා. ඉතින් අර පුළුවන්කම හැකියාව තියෙද්දිත් මා එහෙම ඉන්නවා නම් පුළුවන්කම හැකියාව තියෙද්දි නොගෙව උටේ ඒක ප්‍රතිඵලය ලැබෙනවා. මේ ප්‍රතිඵලය ලැබෙනවා ක්‍රියාවට ප්‍රතිඵලය ලැබෙන එක තමයි ස්වභාව ධර්මය මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා පුතේ අමනාප වෙන්න එපා මොකද ඔයාලා වෙනුවෙන් සතියට දින 3ක් වෙන් කරගෙන සතියට දින 3ක් ලොකු පිරිවැයක් දරාගෙන මේ සූම් වෙනුවෙන් මේ දේවල් වලට ලොකු පිරිවැයක් දරාගෙන මම ඔයාලා වෙනුවෙන් කැප වෙද්දි ඊළඟට අනිත් ගුරුවරු වගේ කිසිම සීමාවක් ප්‍රේක් ටේ ගෲප් හදලා නැහැ ඔයාලා මුදල් ගෙව්වා කියලා මට රිසිට් එකක් හරි මොකක් හරි මේ බැංකුවට ගෙවපු රිසිට් එක හරි වම තෑන්ක්ස් කියලා මං කිව්වා ඇරෙන්න වෙන කිසිම විදියකින් පේ ගෲප් වලටවත් එහෙම බ්ලොක් කරලවත් මුදල් ගෙවපු අය කවුද
මුදල් ගෙවපු අංක දාන්න සල්ලි ගෙවපු අය නෑ එහෙම කවදාවත් කරපු නැති ගුරුවරේ කවුරුත් දෙකක් තිස්සේ මම කැමති නෑ එහෙම කරන්න පුතේ මොකද මම උඹලට හරිම ආදරේ හරිම ආදරේ ඉතින් ඉල්ලනවා මම උඹලට ආදරේ කරනවා වගේ මටත් ආදරේ කරන්න පුතේ ඒ යුතුයකම ඉෂ්ට කරන්න එහෙම නොකරොත් අර මමත් ලොකු අපහසුතාවයකට පත් වෙනවා මම ඒ ගැන කතා කරන්න අකමැතිම ගුරුවරේ හරි රයිට් හරි ඒ කියන්නේ එහෙම නොගෙව්වා කියලා කවදාවත් බ්ලොක් කරන්නවත් එහෙම කිසිම දෙයක් කරන්නේ නැහැ මුදල් එහෙම කරන්නේ නැහැ මම එහෙම කරන ගුරුවරයෙක් නෙමෙයි ඒක හින්දා තමයි මම කිලිපක් කරේ එහෙම කරන්න නැති ගුරුවරයෙකුට එහෙම කරන්න එපා කියලා හරිද දැන් අලක්ෂිත සර්ගේ පන්ති කරනවා පන්ති ගාස්තු ගෙවන්න ඕනේ නැහැ සම්බන්ධ වෙන්න පුළුවන් නැහැ අවුලක් නැහැ සර් ලින්ක් එක දානවනේ කියලා එහෙම හිතන් එහෙම හිතනවා එහෙම ගොඩක් අය හිතනවා හැබැයි පුතේ ওই හැම ක්‍රියාවකටම ප්‍රතිඵලය ලැබෙනවා ඒක තමයි ස්වභාව ධර්මය හරි ඒකයි ස්වභාව ධර්මය මම ඔක બ્લોක් කරා නම් બ્લોක් කරලා කරා නම් මට ලොකු මුදලක් උපයන්න තිබුණා. ඇත්තටම දැන් ඔයාලා හිතනවා ඇති අර හිතනවා ඇති ඉන්න පාර්ටිසිපේෂන් ප්‍රමාණය හැටියට ලොකු මුදලක් සර් උපයනවා ඇති කියලා. නේ නෑ පුතේ. සමහරවල් මාසේ වියදම ආවරණය කරගන්න තරම මුදලක් උපයන්නේ නෑ. ඊළඟට තව දෙයක් කියන්න ඕන දැන් ගොඩක් සමහර මම මේ වෙනකොට නිබන්ධන කට්ටල 107ක් ප්‍රී යවලා තියෙනවා. ප්‍රී යවනවා කියලා කියන්නේ පුතේ නොමිලේ දුන්නේ නෑ. නොමිලේ දෙනවා කියලා දෙන්න බෑ. මොකද මුද්‍රණය කරපු අය මට නොමිලේ දෙන්නේ නැහැ මංගාව වැඩ කරන ස්ටාෆ් එක නොමිලේ වැඩ කරන්නේ නැහැ අනිත් කිසි දෙයක් නේ අඩුම ගානේ පේපර් කට්ටල් දෙක ගන්න ස්ටේපර් කට්ටක්වත් මට නොමිලේ හම්බ වෙන්නේ නැහැ නේ එතකොට ඒ වෙනුවෙන් මම මුදල් වියදම් කළා මුද්‍රණ ගාස්තු වියදම් කළා වැඩ කරන සේවකයන්ට වැටුප් ගෙවලා ඒ විදියට කරලා මම අතින් වියදම් කරලා නොමිලේ තුගන්නලා නිබන්ධන කට්ටල 107ක් මේ වෙනකොට නොමිලේ කුරිය කරලා යවලා තියෙනවා මං ඒ ගැන මෙච්චර මේ කියන්න කැමති නැහැ. හැබැයි දුක වේදනාව ওই 107 දෙනාගෙන් නිබන්ධනයේ කට්ටලය ලැබුණ සර් බොහොම ස්තුතියි කියලා මට රිප්ලයි කරලා තියෙන්නේ පුතේ ළමයි 41 දෙනයි. එතකොට ඉතුරු 66 දෙනෙක් නේ. 66 දෙනෙක් බොහොම ස්තුතියි සර් කියලාවත් කිව්වේ නැහැ. ඉතින් මං අහන්නේ අපේ ලංකාව මෙහෙම නොවි තියේවිද අපේ ලංකාව දවසින් දවස විනාශ වෙන එක ඇරෙන්න පුතේ ආකල්පමය සංවර්ධනයක් වෙනවා අඩුම ගානේ ස්තුති කියලාවත් කියුවේ 41 දෙනෙක් කියලා තියෙනවා මම බැලුවා ලියලා නේ තියෙන්නේ මම සටහන් කරගෙන තියෙන්නේ රයිට් මේ හරි දුකයි පුතේ හරි වේදනයි හරි හරිම වේදනයි එහෙම වෙනකොට හරි සමහර එහෙම නැහැ සමහර දරුවෝ කෝල් කරලා දෙමව්පියෝ කතා කරලා ස්තුති කරන වෙලාවල් තියෙනවා. සමහර අය අඩුම ගානේ ලැබුණාද කියලාවත් කියන්නේ නැහැ. හරි. ඉතින් එතකොට දුක. එතකොට අපි ඇති ඒ ගැන ඊට වැඩි මම කතා කරන්න කැමති නැති මාතෘකාව. හරි. අපි හෙඩින් ටැක්ටික් ගැන කතා කරා. දැන් මට ඕන දැන් මේ හෙඩින් ටැග් දාලා මට පොඩි මේව එකක් හදලා එවන්න පුතේ. හොඳයි හදන්න. ඔයා හදන්න පොඩි වෙබ්සයිට් එක පොඩි හෙඩින් ටැග් එක දාලා හදමු. හෙඩින් ටැග් එක ගැන අපි කතා කරන්න කලින් අපි තව පොඩ්ඩක් කතා කරලිමු තව ටැග්ස් කීපයක් මොකද එතකොටනේ වෙබ්සයිට් එකක් තනියම හදා ගන්න පුළුවන් වෙන්නේ. හෙඩර් හෙඩින් නේ මම හැමදෙස්සම කියන්නේ හෙඩින් කියලා. හෙඩින් නේ පුතේ හෙඩර් හොඳයි. හෙඩර් ටැග් එක හොඳයි. මම වැරද්දුවා මට වැරදුන් වරදිනවා හෙඩින් කියන. හෙඩින් නෙමෙයි හෙඩර්. හෙඩර් ටැග් එක හොඳයි. රයිට්. ඊට පස්සේ අපි ආයෙ එනවා ෆොන්ට් ටැග් එක ගැන කතා කරන්න. හෙඩර් ටැග් එක කතා කරලා ඉවරයිනේ. අපි ඊළඟට කතා කරනවා ෆොන්ට් ටැග් එක. අපි ඊළඟ මාතෘකාව ලියන්න ෆොන්ට් උසුලනය. ඊළඟ මාතෘකාව ලියන්න පුතේ ෆොන්ට් උසුලනය. ෆොන්ට් උසුලනය. ෆොන්ට් ටැග් එක. දැන් මම දැකලා තියෙනවා සමහර දෙමව්පියෝ සමහර ගුරුවරුන්ට බනිනවා. හිතක් පපුවක් නැහැ පන්ති ගාස්තු ගෙවලා නැත්නම් පන්තියට සම්බන්ධ වෙන්න බෑ සතියක් දෙකක් පාරක් වුණක මම බ්ලොක් කරනවා එහෙම කියලා බනිනවා ඇත්තනම පුතේ ඒ ගුරුවරයන් ඒ තත්ත්වයට පත් කරගත්තේ දෙමෝපියෝ සහ ළමයින්ම තමයි රයිට් දැන් මම හෙට ඉඳලා බ්ලොක් කරන්න ගත්තොත් පන්ති ගාස් දැන් අද 20 වෙනිදා මේ මාසෙන් අන්තිම දින 10 මම බ්ලොක් කරොත් පන්ති ගාස්තු ගෙවපු අය විතරයි සම්බන්ධ කරගන්නේ කියලා මටත් බනීවි හිතප්පුවක් නැති මිනිස්සෙක් නේ මට බණීවි හිතප්පුවක් නැති මිනිස්සෙක් මෙහෙම කරනවා මේ තරම් ප්‍රශ්න තියෙන වෙලාවෙ මෙහෙම කරනවා හුම්බයි ඉතින් පුතේ අනිත් පැත්තට මම එහෙම නොකරනකොට
කොහොමද කරන්නේ එහෙම එහෙම කරන්නේ නැහැ නේ මම එහෙම නොකරනකොට මට අනිත් පැත්තට කරන්නේ ළමයි 100 දෙනෙක් ඉන්නවා නම් 10 දෙනයි පුතේ පන්ති ගාස්තු කියලා දෙන එක 100ට 10යි මම ඒක ගැන කතා කරලම නැහැ ඔයාලා දන්නව කවදාවත් ඔන්ලයින් ක්ලාස් එක කතා කරලම නැහැ හැබැයි අර හිතට වේදනයි පුතේ හරි කියන්නේ මේ තරම් සේවාවක් කරද්දි සතියට දවස් 3ක් උගන්වද්දි ඇහෙන සේවාවක් කරද්දි තව තවමතර දවසක් දාලා පේපරුත් ඩිස්කස් කරන්න හරි right හිතට කතා කරන්නේ නැහැ ඒක තවත් මුකුත් තවත් කිසිදු දවසක ඒ ගැන මම කතා කරන්නේ නැහැ හරි පොන්ට් උසල නෙලුවද පොයින්ට් එක ගෙලුවද අනේ බුදු සර් මේ ටික දවසට පැය 15 වැඩ කරලා ඒ නමේ ගන්න පුළුවන්ද කියලා අහනවා අනේ එච්චර ඕනේ නෑ මගේ රත්තරන් පුතේ ඔබ පාඩම් කරාම පැය 10ක් දවසට වැඩ කරපම් පැය 10ක් ඔබට අනිවාර්යෙන් ඒ නමේ ගන්න පුළුවන් අනිවාර්යයි මයි පුතේ ඒක එහෙම නොවනවා නම් මේ ලෝකේ ස්වභාව ධර්මය කියලා දෙයක් නෑ පුතේ මේ ලෝකේ පාලනය වල ධර්මතාවයන් මේ ලෝකේ ඇත්තම පැවැත්මක් නෑ පුතේ එහෙම වෙනව නම් වැඩ කරන මහන්සියෙන් ළමයෙකුට ඒකේ ප්‍රතිඵලය නොලැබෙනවා නම් ඇත්තම මේ පෘථුවිය පැවැත්මක් නෑ පුතේ එහෙම වෙන්නේ නෑ මේක පැවැත්මක් තියෙන්නේ මේක චක්‍රයක් හැම දෙයකම චක්‍රය තියෙන්නේ මේ කරන කැපකිරීම වල ප්‍රතිඵල අපේ 10ක් වැඩ කරන පුතේ වාට ඒ නමේ ඒකාන්තයි යම් කිසි දරුවෙක් අකණ්ඩව මේ විදියට වැඩ කරගෙන ගිහිලා ඒ නමේ ආවේ නැති වුණොත් පුතේ ඒ නමේ ආවේ නැති වුණොත් ආයේ ආයේ ඉතින් ඒක නම මට වචන නැහැ පුතේ මම ආයේ උගන්වන්නේ නැහැ පුතේ රයිට් යම් කිසි දරුවෙකුට කියන්න පුළුවන් නම් මම මෙච්චර වැඩ කරා සර් මට ආවේ නැහැ මට ලැබුණේ නැහැ මට කරගන්න බැරුණා ආයි ඉතින් ඒ කියන්නේ ඉතින් ආයේ කතා කරලා වැඩක් නැහැ පුතේ හරි එහෙම වෙන්නේ නැහැ හොඳේ හරි එන්ටක ඔළුවේ ලොකු ස්ට්‍රෙස් එකක් තියාගන්න එපා පුතේ. හොඳේ ලොකු ස්ට්‍රෙස් එකක් තියාගන්න එපා පුතේ. පුළුවන්. මේක ගේම ගහන්න පුළුවන්. මේක අමාරු දෙයක් නෙමෙයි පුතේ. හොඳේ හරි. මේක ලිව්වද? හරි මං ඉස්සරහට පාදිර ගන්නවා. මේක ලිව්වද? පොන්ට් උසුලනේ පොන්ට් ටැග් එක ගැන ලිව්වනේ. පාතු ගාලා ලිව්වනේ. හරි. අපි ලියමු පුතේ. අපි ලියමු. රෙඩි නේද? ඔබලානේ හැම දරුවෙක් මැසේජ් එකක් එවන්න. රෙඩි කියලා. හැම දරුවෙක් මැසේජ් එකක් එවන්න. හැම දරුවෙක්ම එවන්න මගේ පුතේ. රෙඩි. රයිට්. අන්නානෝ මගේ පුතේ උඹලා මට හරි ආදරේ කියලා. උඹලගේ හිතරිත් දන්න මම කැමති නෑ. හරි? උඹලගේ හිතරිත් දන්න මම කැමති නෑ මගේ රත්තරන් පුතේ. හරිම ආදරේ. උඹලත් මට ආදරේ. රයිට්? උඹලා මට ගොඩාක් කියු මැසේජ් වල දුන අපි සර් টপ 10 කන්ට්‍රි එකේදී මුණ ගැහිමු අපි ජීවිතේ දිනමු කියලා. මට හරි මාර හැඟීමක් දැනෙනවා පුතේ. ඒ හැඟීම විස්තර ගන්න වචන නෑ මගේ පුතේ. හරි? ඒක මට වචන එන්නේ නෑ පුතේ. හරි? පුතේ ජීවිතේ දිනපල්ලා. කොහොම හරි ජීවිතේ දිනපල්ලා. මේ ලංකාව ඉපදුනා අපිට මේ ලංකාව ඉපදුනා අපිට මෙන්න මේ දේවල් ආදරය වගේ හැඟීම් ෆීලිං ආදරය වගේ හැඟීම් නිින්ද වගේ ආස්වාදයන් නිින්ද කියන්නේ ආස්වාදයක් නේ පුතේ නිින්ද වගේ ආස්වාදයන් විනෝදය වගේ දේවල් පුතේ අපි අපේ ජීවිතේට මේ මොහොතේ මේ අවස්ථාවේ ළඟා කරගන්න හැදුවොත් අපිට අහිමි වෙනවා මගේ පුතේ අපිට නැති වෙනවා මගේ පුතේ අපේ පියුජයක අනාගතය නැති වෙනවා රත්තරන් පුතේ තේරුම් ගනිලා නිින්ද කැප කරපන් විනෝදයේ ජීවිතෙන් ටිකකට ඈත් කරපන් ආදරේ කියන දේවල් වල පැටලෙන්න එපා මගේ රත්තරන් පුතේ ඒ ෆීලින් එක ඔබේ අනාගතය විනාශ කරනවා මොකද අපි දන්නවා පාසල් මේ වයස තුල ඔයාගේ වයස දැන් අවුරුදු 15යි right ඔයාගේ වයස අවුරුදු 24 වෙද්දී ඔයා ජීවිතේ දිනලා තියෙන්න ඕන. මොකද අවුරුදු 24 න් පස්සේ කෙනෙක්ගේ ධෛර්යය ඉගෙන වෙනස් කරගන්න බෑ. අවුරුදු 16යි sorry 16යි. අවුරුදු 16යි. එතකොට ඔයාට තව තියෙන්නේ අවුරුදු 8යි පුතේ. අවුරුදු 8ක් තියෙනවා ජීවිතේ වෙනස් කරන්න. ධෛර්යය වෙනස් කරගන්න. අනාගතය දියාගන්න. පුතේ උඹ ජීවිතේ හොද්දට නිදා ගන්න ඕන. මෙන්න මේ අවුරුදු 24 වයසෙන් පස්සේ ඔයා හොද්දට නිදා ගන්න ඕන. ඔයා හොඳට විනෝද වෙන්න ඕන රයිට් ඔයා හොඳට ආදරය කරන්න මම ඒක එපා කියන්නේ නැහැ මේක හොඳ දෙයක් මේක හොඳ දෙයක් මේක නරක දෙයක් නෙමෙයි අපේ මේ අපි අපේ අධ්‍යාපන ක්‍රමය තුළ මේ ආදරය කියන්නේ ලොකු වරදක් විදියට පෙන්වලා තියෙනවා නෑ වරදක් නෙමෙයි ආදරය කියන්නේ බොහොම හොඳ දෙයක් හැබැයි මේ වයස මේ වේලාවේ අපිට ඒක උරුම නැහැ පුතේ අපිට මේ වෙලාවේ ඒක උරුම නැහැ ඔබ මේ වෙලාවේ ඉන්නේ টপ 10 කන්ට්‍රි එකක නා ඔයා මේ ජීවත් වෙන්නේ টপ 10 කන්ට්‍රි එක නම් ඔයාට මේ තුනම උරුමයි ඒක ඔයාට ධෛර්යය උරුම කළා. හැබැයි අපේ ධෛර්යය අපිට මේ දේවල් උරුම කරලා නැහැ. අපිට මේ දේවල් උරුම කරගන්න පුළුවන්. අපි මේ දේවල් මේ මොහොතේ උරුම කරගන්න ගියොත්
අපිට නැති වෙනවා පුතේ අනාගතය. අපිට නැති වෙනවා මොකද පුතේ? අනාගතය නැති වෙනවා. අනාගතය නැති වෙනවා කියන්නේ ඔයාට අනාගතය තුළ ආදරය කියන එක නැති වෙනවා. මොකද ආදරය කරන වෙලාවක් විවේකයක් නැහැ. විනෝදය කියන එක අහිමි වෙනවා. නිින්ද කියන එක අහිමි වෙනවා පුතේ. බා දැකලාදී බස් වල වැඩට යන මිනිස්සු කටවල් අරගෙන නිදාගෙන යන හැටි ට්‍රේන් එකේ වැඩට යන මිනිස්සු කටවල් අරගෙන ට්‍රේන් එකේ නිදා ගන්න හැටි කොච්චර දුක්ඛිතයිද පුතේ ජීවිතේ කොච්චර දුක්ඛිතයිද අවුරුද්දකට සැරයක්වත් ට්‍රිප් එකක් යන්න නැති මිනිස්සු කොච්චර නම් ඉන්නවද පුතේ මම ඔයාලට කියන්නේ මෙච්චරයි රයිට් ඔයාගේ වයස අවුරුදු 24 වෙද්දී ඔයාගේ මාසික වැටුප ලක්ෂ 30කට වඩා වැඩි වෙන්න ඕන ලක්ෂ 30 කියන්නේ අන්තිම මාජින් එක රයිට් ලක්ෂ 30කට වඩා වැඩි වෙන්න ඕන හරි ඔයාගේ ඔයා ඉන්නවට ඒවක් ඒ වෙනකොට top 10 country එකක ඔයා ජීවත් වෙන්න ඕන top 10 country එක ඔයා ඒ වෙනකොට ජීවත් වෙන්න ඕන ඊළඟට මගේ රත්තරන් පුතේ ඔයා සෑම මාස 3කටම සැරයක් විනෝද චාරිකාවක් යන්නවද මොකද ජීවිතය හරිම කෙටි අපිට හැම වෙලාවෙම මතක හිටින්නේ ඒකේ සුන්දර අවස්ථා විතරයි එහෙනම් හැමතිස්සෙම තේරුම් ගන්න ජීවිතේ සුන්දරම අවස්ථාවන් ජීවිතේට ලං කරගන්න ජීවිතේ සුන්දර අවස්ථාවන් කියන්නේ ඇත්තටම මම මගේ ජීවිතේ ලබු අත්දැකීම්. අපි විනෝද වෙන එක. විනෝද වෙන්න අපි ට්‍රැවල් කරනකොට ඒ වගේ දේවල් නේ පුතේ. ඒක හින්දා සෑම වසරකට හතර වතාවක්වත් ඔයා ලස්සන රටක, ලස්සන ප්‍රදේශයක, ලස්සන සංචාරයක් තමන්ගේ සමීපතම යන එක ගත කරන්න. අම්මා තාත්තා තමන් ආදරය කරන කෙනා ඒ අයත් එක්ක ගත කරන්න. ඔයාලා පුංචි ළමයි නෙමෙයි මම මෙහෙම කතා කරන්නේ. හැබැයි ඔයාගේ වයස අවුරුදු 24 වුණාම. හැබැයි අද ඔයා ජීවිතේට මේව ලං කරගන්න ගියොත් ඔබ ඔයාට අනාගතය අහිමි වෙනවා මේ අනාගතය අහිමි වෙනවා ඒක වළක්වන්න කාටවත් බෑ පුතේ රයිට් අපේ දරුවෙක් කියනවා එයාගේ ලොකු මාසාව මිනිස්සුන්ට උදව් කරන්න කියලා බොහොම හොඳ චේතනාවක් ඒ දෙය කරන්නත් ආ ජීවිතේ දිනලා දෙන්නවා පුතේ හරි රයිට් රයිට් මේ දේවල් කියන්නේ කට ගහනවට නෙමෙයි පුතේ කට මහන් ඉන්න බැරි කමකටවත් නෙමෙයි පුතේ මට මේ HTML ටැග් එක උගන්වනවට වඩා ඔබේ ජීවිතය උගන්වන එක මට වටිනවා ඒකින්ද හොඳේ රයිට් ෆොන්ට් ටැග් එක ගැන අපි කල්ොත් කතා කරා ලියන්න යටින් නෝට් එක ලියන්න වෙබ් අඩවියේ සඳහාරය තුල ලස්සන ලියගන්න වෙබ් අඩවියේ සඳහාරය තුල සර්වේ කියනවා එයා දවසට පැය 4යි නිදාගන්නේ කියලා. පුතේ මම ওই කතාව අහලා තියෙනවා ඊලොන් මස්ක් ලෝකේ ලොකුම ධනවතා දවසට පැය 4යි නිදාගන්නේ පුතේ. රයිට්. එහෙනම් අපේ ඊළඟ ඊලොන් මස්ක් වේවි මේ ඔය චරිත හොඳේ. අද ඉඳන් පැය 10 පාඩම් කරොත් ඒ නමය ගන්න බැරි වේද කියලා බෑ. එහෙම එකක් නැහැ පුතේ පුළුවන්. අද ඉඳන් පටන් ගනින්න. පටන් ගන්නයි අවශ්‍ය හොඳේ. රයිට්. එයාම වෙබ් අඩවියේ සඳහාරය තුල වෙබ් අඩවියේ සඳහාරය තුළ ඇතුළත් කරනු ලබන වෙබ් අඩවියේ සඳහාරය තුළ ඇතුළත් කරනු ලබන text අපි කියනවා පාඩ text පාඩ අර මේ කල නෙමෙයි හොඳේ මේ පාට නෙමෙයි මේක නෙමෙයි මේක හොඳ text පාට හරිද පුතේ text පාට වෙබ් අඩවියේ සඳහාරය තුල ඇතුළත් කරනු ලබන text පාට ඔබ ස්තුති දාරුක ලස්සන වදනක් කියවලා තිනවා right text පාට හැඩ ගැන්වීම සඳහා formatting හැඩගැන්වීම ෆෝමැටින් වෙබ් අඩවියේ සඳහාරය තුළ ඒ කියන්නේ වෙබ් අඩවියේ අන්තර්ගතය තුළ අර බොඩි එක ඇතුලේ හොඳේ ඇතුළත් කරනු ලබන පාට text හැඩගැන්වීම සඳහා ෆොන්ට් ටැග් එක භාවිතා කරනු ලබයි. ෆොන්ට් ටැග් එක භාවිතා කරනු ලබයි.
දරුවෙක් කියවලා තිනවා ඊලෝන් මස් සාර්ථක වෙලත් ඇයි පැය 4ක් නිදාගන්න කියලා. ඊලෝන් මස් සාර්ථක වෙන්න කලින් පැය 4යි නිදාගත්තේ කියලා තමයි මම කිව්වේ. දැන් පැය කීයක් නිදා ගන්නවද කියලා මම දන්නේ නැහැ. එයා එයාගේ ජීවිතේ සාර්ථකත්වයට එන්න කරපු කැපකිරීම ගැන තමයි කියන්නේ. හරි. රයිට්. දැන් ඉතින් බල ලෝකේ ලොකුම ධනවතා වුණාට පස්සේ මුළු දවසම නිදාගත්තත් ප්‍රශ්නයක් නැහැනේ. කොහොම හරි මම මට මතකයි මම YouTube වීඩියෝ එක දැක්කා. ඊලෝන් මස් ගැන ඊලෝන් මස් එයා යන يعني එයා පාර දිගේ සෑම තප්පරයකටම ඩොලර් එක ගානේ මුදල් නෝට්ටු ඉසි කරගෙන ගියත් එයා සතු ධනෙ ඉවර කරන්න බෑ කියලා. එයා හැම තප්පරයකටම ඩොලර් නෝට්ටුව ගානේ විසි කරා. පාර දිගේ විසි කර කර විසි කර කර ගියත් එයා සතු ධනෙ ඉවර කරන්න බෑ කියලා. ඉතින් යා නිදාගත්තාම මොනවා කරන්න බැරිද මම? රයිට්. හරි. හරිනේ? හරි. රයිට්. ෆොන්ට් ටැග් එක ඇසුරෙන්නේ පුතේ අපි කතා කරේ අපි දැන් කලින් ෆොන්ට් ටැග් එක කතා කරේ ඇත්තටම ෆොන්ට් ටැග් එක උගන්වන්න නෙමෙයි මම කලින් ෆොන්ට් ටැග් එක ගැන ගන්නවනේ ඒ ෆොන්ට් ටැග් එක උගන්වන්න නෙමෙයි කලින් ගිය සතියේ Google එහෙම කරුවේ ඒකේ මම කියලා දුන්නේ ෆොන්ට් මේ ටැග් එකක ප්‍රධාන කොටස් තුනක් තියෙනවා මූලිකාංගය ගුණාංග සහ අගය කියලා නේ ඇට්‍රිබියුට් එලිමන්ට් සහ වැලියු කියලා ටැග් එකක ප්‍රධාන කොටස් තුනක් තියෙනවා කියන එක පැහැදිලි කරන්න තමයි මම පොන් ටැග් එක උදාහරණයකට ගත්තේ. ඇත්තටම පොන් ටැග් එක කතා කරන්නේ දැන් පුතේ. රයිට් පොන් ටැග් එකේ මොනවද කරන්නේ කියලා පැහැදිලි කරේ පැහැදිලි කරන්න කතා කරන්න හදාන්නේ දැන්. රයිට්. බලමු දැන් හොඳට අවධානය යොමු. ඒතර පොන් ටැග් එකේ මූලිකාංගයනේ පොන් කියලා ගත්තේ. මූලිකාංගය පොන් කියලා ගත්තේ. මේ යටතේ තව තියෙනවා අපි ඉස්සෙල්ලා ගත්තා වගේ කලර්. කලර් කියනකොට CLOR නේ අපි දාන්නේ. ඊට පස්සේ ඒක යටතේ අපිට වර්ණයක් දාන්න පුළුවන්. එතන වර්ණ දාද්දි ක්‍රම කිහිපයක් තියෙනවා. මුලින් මේ විදිහට වචනයක් දාලා දාන්න පුළුවන් වර්ණ 16යි තියෙන්නේ. වර්ණේ නම පාවිච්චි කරලා දාන්න පුළුවන් වර්ණ කීයද තියෙන්නේ පුතේ? වර්ණ 16යි. මේ විදිහට නම භාවිතා කළ හැක්කේ හැක්කේ මූලික වර්ණ බේසික් කලර්ස් 16ක් සඳහා පමණි. රයිට් මේ විදිහට නම ලියන්න පුළුවන් ප්‍රධාන වර්ණ 16කට විතරයි. බ්ලැක්, යෙලෝ, රෙඩ්, මෙරුන්, ග්‍රේ, ලයිම්, ග්‍රීන්, ඔලිව්, සිල්වර්, ඇක්වා ওই වගේ කලර්ස් හොනේ පුළුවන්. එතකොට අදහසක් ගන්න එපා අපිට වෙබ් පිටුවක් තුල භාවිතා කරන්න පුළුවන් නැත්නම් අකුරු වලට යොදන්න පුළුවන් වර්ණ 16යි තියෙන්නේ කියලා. නෑ. අපිට ඕනෑම වර්ණයක් ඔයාට පියවි අසින් දැකිය හැකි ඕනෑම වර්ණයක් වෙබ් පිටුවක අකුරු සඳහා භාවිත කරන්න පුළුවන්. ඒ පුළුවන් වුණාට මේ විදිහට නම ලියලා දාන්න පුළුවන් 16යි. ඉතුරු ඒවට අපි කෝඩ් එකක් තියෙනවා. හෙක්සඩෙසිමල් කෝඩ් එකක්. ඔයාලට මතක ඇති අපි අර සම්මන්ත්‍රණයේදී කතා කරා කලර් කෝඩ් හෙක්සඩෙසිමල් කෝඩ් හැදුවානේ. මතක ඇති නේද පුතේ? RGB කෝඩ්ස් හැදුවා. අර ඉස්සරහට හෑෂ් එකක් දාලා ආන් අන්නේ කෝඩ් එක මෙතෙන්ට දැම්මනම් හරියට හරි හෑෂ් එකත් එක්කන කෝඩ් එක. තේරුණානේ? ඒ වීඩියෝ එක බලලා නැත්තම් යන්න මගේ YouTube channel එකට ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න. ඒ බලලාම අර subscribe පාරක් දාන්න ඕනේ. right. ඒ subscribe කරපු අය ආයි subscribe කරන්න යන්න බෑ. එතකොට unsubscribe වෙනවා. හොඳේ? එකපාරයි. right. ඉතින් මූලික වර්ණ 16. අපි ඒක පස්සේ කතා කරමු. අපි ඒක පස්සේ කතා කරමු. ඒක පස්සේ කතා කරමු. එතකොට තව මොනවද තියෙන්නේ? මේ පොන් ටැග් එකේ යටතේ පාවිච්චි කරන්න පුළුවන් ගුණාංග තුනක් තියෙනවානේ. ඊට පස්සේ අපිට පුළුවන් size size කියන ගුණාංගය size ප්‍රමාණය. මේ size කියන ගුණාංගය පාවිච්චි කරන්න පුළුවන් 1 ඉඳන් 10 දක්වා sizes විතරයි. එතකොට ඔයාලට හිතන්න පුළුවන් මේ ලොකු අකුරු පාවිච්චි කරන්න බැරියයි කියලා. අවශ්‍ය නැහැනේ. ලොකු අකුරු භාවිත කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි වෙබ්සයිට් එකකට පිවිසෙන්නේ දුර ඉඳන් යන්න යන ටීවී බලනවා වගේ. ඔය වෙබ්සයිට් එකකට යන්නේ එක්ක ෆෝන් එකෙන් එක්ක කම්පියුටරෙන් ළඟ ඉන්නේ. මෙහෙම ළඟ. ගොඩක් වෙලාවට අපි වෙබ්සයිට් එකක් ඇක්සස් කරද්දී අපේ ස්ක්‍රීන් එකයි අපේ ඇස් දෙකයි අතර පරතරය අඩියක් අඩි දෙකක් විතර වගේ උඩරිම අඟල් 20ක් 24ක් වගේනේ. එතකොට ඒ වගේ පරතරයකදී මේ පත අකුරු අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා දැකලා නැතුව ඇති වෙබ්සයිට්ස් වල ලොකු දඩාර අකුරු තියෙනවා. එහෙම දැකලා නැහැනේ. අර Google වල Google කියන වචන විතරක් මේ හෝම් පේජ් එකේ තියෙනවා ටිකක් ලොකුවට ඒ අරින දඩ අකුරු පාවිච්චි කරන්නේ නැහැ. ඒකෙන් ඉඳලා අපිට පොන් සයිසස් 10යි මෙතෙන්දී පාවිච්චි කරන්න පුළුවන් 1 to 10. අපි එක්සැම්පල් එකක් විදියට මෙතන පොන් සයිස් එකක් දාමු 5යි කියලා. 5යි. මෙතන කමාවක් හොනේ කමාවක්. රයිට්. ඊවස් තව එකක් තියෙනවා. මම ඒක මෙතනින් ලියන්නද 5 ලින් ලියන්න. මෙතනම ලියන්නම්. බේස්.
अबिंदुमति कैपिटल सिंपल वेदयाक नै होदे लियान पुते वात मे एकम लियान ना मे कालनु दियला ऐत्ते अपि मेतेंट दामु ओगे कला एकक खमदिस्सेम रेंट म गन्नो दहद नै ने ඊට පස්සේ පේස් මේ වෙනස් වුණාට ප්‍රශ්නකුත් නෑ හොදේ මේ කල පේස් ඒවයි රටාවක් නෑ ඒ වෙනස් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ පේස් එක මන් දාන්නම් ඒරියල් වගේ එකක් ඊට පස්සේ කලර් දැම්ම පේස් දැම්ම සයිස් සයිස් මන් දාන්නම් පහක් මොන ටැග් එක ඉවරයි right එතන අවසානේ කෝණික වරහන තියෙන එක පේන්නේ නැහැ නේ අපේ පොඩක් ඩිස්ක කරගත්තත් හරි මේ කෙළවරේ කෝණික වරහන තියෙන්නේ जीवित मम पिंकल मितवादारी ලොකු දවන්ත චරිතයක් මට බිහි කර ගන්න පුළුවන් වෙයි එකක් දෙකක් නෙමෙයි ගණනාවක් මේ වෙනුවෙන් මම සිහින දකින්නවා හරි ලොකු දවන්ත මිනිස්සෙක් බිහි කරන්න සමහර විට පුතේ සමහර විට වෙනස් විදියට ලෝකෙ දකින්න ඔයා මේ ශ්‍රී ලංකාව වෙනස් කරන කෙනෙක් වෙන්නත් පුළුවන් එහෙම වුණොත් ඒ පිනම ඇති පුතේ මට හරි දැන් හැමදාම කියන top 10 country එකක් ගැන මම කියනවනේ right අපේ අනාගතය ඊළඟ අනාගතයේ දරුවන්ට මේ ශ්‍රී ලංකාව top 10 country එකක් බවට පත් කරන පුරවැසියා ඔයා වෙන්න පුළුවන් පුතේ මේ මේ ලංකාව top 10 country එකක් කරන ඒ චරිතය ඔයා වෙන්න පුළුවන් පුතේ හරි එහෙම එහෙම කෙනෙක් එහෙම දැන්
ලෝකේ ලොකු ධනවතෙක් දිවි වෙනවා කියන්නේ එහෙම කෙනෙකුට මේ ලංකාව වගේ රටක් වෙනස් කරන එක බොහොම පොඩි දෙයක් වගේ. හරි. එහෙම කෙනෙක් වෙන්න පුළුවන් නම් මේ රට top 10 කන්ට්‍රියක් කරන්න නන්න උපම් බිමට උඹට කරන්න පුළුවන් ලොකුම දේ. හරි. හරි මේක ඉක්මනට ලියාගන්න පුතේ. පොන්ට් මූලිකාංගයේ යටතේ භාවිතා කළ හැකි ප්‍රධාන ගුණාංග මම මේ වාඩි ලීටර කමන්න නැහැ නේ වෙන විදියට වාඩි වෙන්න පොන්ට් මූලිකාංගයේ යටතේ භාවිතා කළ හැකි ගුණාංග පොන්ට් මූලිකාංගයේ යටතේ භාවිතා කළ හැකි ගුණාංග प्रधान आकार तुनकी प्रधान आकार तुनकी फॉन्ट मूलिकांगे यटते भाविता कल है कि गुणांग प्रधान आकार तुनकी අපි එක වෙන වෙනම ලියගමු පළවෙනි එක අපි ගමු කල කල මතක තියාගන්න රත්තරන් පුතේ CLO R හොඳයි CLO UR එහෙම නම් දාන්න එපා හොඳයි හරි නේද කල ලිව්වද කල එතන ඉස්සරහින් මෙහෙම දාලා ලියන්න එතනින් දාලා ලියන්න අක්ෂරවල වර්ණ අක්ෂරවල වර්ණ නැත්නම් අකුරවල වර්ණ අකුරවල වර්ණ වෙනස් කිරීම සඳහා අකුරු වල වර්ණ වෙනස් කිරීම සඳහා මෙය භාවිතා කරයි. මෙය භාවිතා කරයි. අකුරු වල වර්ණ වෙනස් කිරීම සඳහා මෙය භාවිතා කරයි. ඊළඟ එක මේක ලිව්වනේ අකුරු වල වර්ණ වෙනස් කිරීම අපට එන්නේ අකුරු වල වර්ණ වෙනස් කිරීම සඳහා මේ භාවිතා කරයි කියලා ලිව්වනේ අපි එතෙන්ටම අර කතාව ලියමු පුතේ වාගේ අච්චුපතේ තියෙනවා පෙන්නන්න මේ බලන්න පුතේ මේ අච්චුපතේ තියෙනවා ඔයාලට පේනවත් දන්නේ නැහැ මේ වර්ණ යෙදීමේදී අපිට නම පාවිච්චි කරන්න පුළුවන් වර්ණ දහසයක් ගැන රයිට්
නම පාවිච්චි කරන්න පුළුවන් වර්ණ දහසයක් තියෙනවා. එකක් black. Black කියන්නේ කොහොමද default color එක. ඊට පස්සේ yellow. ඊට පස්සේ red, maroon, grey, lime මේ වර්ණත් එක තියෙනවා අච්චුපතේ 151 වෙනි පිටුවේ. බලන්න හොඳයි. දැන් කවුරු හරි ගාව පෙළපත නැත්නම් මගේ PDF එක ඉල්ල ගන්න. නැත්නම් ඉන්ටර්නෙට්ෙන් download කරගන්න පුළුවන්. ඊපස් silver, aqua, blue, navy, white, purple, teal. ඒ වගේ වර්ණ ගොඩක් තියෙනවා. Right. ලියන්න එතෙන්ටම ලියන්න පුතේ අපි නතර කරපු තැනට color ගුණාංගයට ඉදිරියෙන් color ගුණාංගයට ඉදිරියෙන් නමක් ලෙස යෙදී හැකි මූලික වර්ණ 16කි නමක් ලෙස යෙදී හැකි මූලික වර්ණ 16කි තරවේ කාල දෙනවා H1 ඒවා දෙකක් තුනක් පාවිච්චි කරන්න බැරිද කියලා අනේ පුළුවන් පුතේ මාත්‍රිකා වෙබ් පිටුව තුල මාත්‍රිකා 100ක් 200ක් වුණත් දාන්න පුළුවන් හොඳයි H1 මේ කියන දේවල් ඕන තරම් දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ හොඳයි දැන් අපි colors font colors දැම්මේ ගොඩක් right එතකොට මම කිව්වේ ප්‍රධාන වර්ණ 16ක් ප්‍රධාන වර්ණ 16ක් නම යෙදීම බගින් නමක් ලෙසින් යෙදිය හැක ප්‍රධාන වර්ණ 16ක් නමක් ලෙසින් යෙදිය හැක right අපි බලමු වර්ණ 16න් කිහිපයක් example ලියාගමු උදාහරණ example මම දාලා පෙන්නන්නම් හොඳේ මම දාලා පෙන්නන්නම් අපිට පුළුවන් black black කොහොමද default color එක අපි වර්ණයක් යෙදුවේ නැතත් කළු පාට තමයි එන්නේ ඊට පස්සේ yellow ආගව පාට පෑන් තියනවා නම් මේ පාට වලින්ම ලියන්න ලේසි red olive ආතින aqua කියලා කලර් එකක් තියෙනවා teal maroon මේ වගේ තව ගොඩක් තියෙනවා හොඳයි තව තියෙනවා 16ක් වෙනකන් තියෙනවා මේ example ටික ලියා ගන්නකෝද right මම example එක කරලා පෙන්නන්නම් practically මේක මේ ටික ලියලා ඉවරලා කියන්න මේ ටික black වරද්දලා අරනේ examples ටික ලියලා ඉවරයිනේ right good හරි මම දාලා පෙන්නන්නම් බලන්න default වැටෙන size එක මොකද්ද කියලා අහනවා ඒක නම් මට ඇත්තටම idea එකක් නැහැ පුතේ හොඳයි බලමු මම හොයලා කියන්නම් right my screen share එකක් ගන්නවා මේ දින ඉස්සෙල්ලා මං headings ටික දාපු එක මං ඒ ටික හැමම තියෙන්න අරලා මං ගන්නවා font tag එක font මුලින්ම මං දානවා font color එක color කියන්නේ අපි කතා කරන්නේ font color දාති පුතේ සමානයි ඒ උඩු එක කමාවයි දාන උඩින් double කමා නෙමෙයි එකයි හොඳේ අපි දාමු maroon मैरून वाले कलर है का दाला अभी श्रीलंका की अनेक मदागा मु अब ना कासनी पता तेरे इन्हें कुछ है ना पॉन्ट की अनेक क्रॉस करा दरमान श्रीलंका की अनेक हेडिंग वाले लोग दाला दिए ना वाह मान श्रीलंका की अनेक हेडिंग वाले लोग दाला दिए ना मां आये मेरे पॉन्ट एक रोट दाला पॉन्ट क्रॉस कर ला ये सेव कर ला කලින් එකකට මම යනවා මෙතන කලින් ශ්‍රී ලංකා දාගරු එකනේ ඩක් පුංචි කළා මම මේක රිෆ්‍රෙෂ් කරනවා ඊට පස්සේ පේනවා මෙරුන් කලර් එකෙන් ශ්‍රී ලංකා කියන එක ආවා දැන් ඒක පුංචි
මෙරුන් කලයෙන් ශ්‍රී ලංකා කියන එක ආවා මට අකුරු වල ප්‍රමාණය ලොකු කර ගන්න ඕන නම් මොකද්ද කරන්න ඕන ෆොන්ට් සයිස් එක මම දානවා මැක්සිමම් සයිස් එක 10 නේ 10 දා ගන්න රයිට් මැක්සිමම් සයිස් එක 10 නේ මම 10 දැම්මා දාලා සේව් කරා සේව් කරලා රිෆ්‍රෙෂ් කරා තව ශ්‍රී ලංකා කියන එක ආවා දැන් ආර බේනෝ මෙතන තරම් අර බෝල්ඩ් වෙලා ටිකක් අකුරු ටිකක් ඝනකම් ගතිය මෙතන නැහැ සයිස් එක වැඩි වුණාට නේ සයිස් එක විශාලණය වීමක් විතරයි උනේ ශ්‍රී ලංකා මෙරුන් කලර් එකේ එතකොට තව අතර කලර්ස් තිබුණානේ මෙරුන් වෙනුවට මම පාවිච්චි කරනම් ඇක්වා දාලා මේක සේව් කරලා රිෆ්‍රෙෂ් කරන්න ඇක්වා කලර් එක නේ ඇක්වා කලර් එකේ ඊට පස්සේ තව මොනවද පුතේ කලර්ස් තිබුණේ මෙතන මැරුන් තිබුණා නේවි නේ ටීල් කියන එක දාලා බලමු ටීල් ටීල් කලර් එක මේ මෙතන තියෙන කලර් එක දෙන්න කියලා කොහොමවට ටීල් කලර් එක ටී ඒ එල් සේව් කළා නැගෙන්නේ රිෆ්‍රෙෂ් කරමු ආ ටීල් ටීල් කලර් එක හරිනේ මේ ආපු කලර් එකනේ මේ ආවේ හරිනේ තව තියෙනවා purple blue navy green lime gray yellow red මෙරුන් ඔය කලර්ස් ගොඩක් තියෙනවා right මට කියන්න පුතේ අයිඩියා එකක් ආව නේද අයිඩියා එකක් ආව නේද පුතේ හැමෝටම අයිඩියා එකක් ආව නේද දැන් මේවා ප්‍රැක්ටිකලි කරලා බලන්න කරලා බලද්දි හරි right එහෙනම් අපි ඊළඟ එක ලියන්න මෙතන යටින් ලියන්න ඊළඟට මෙලස නමක් ලෙස භාවිතා කළ නොහැකි වර්ණ right මෙලස නමක් ලෙස යෙදිය නොහැකි වර්ණ සඳහා 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 වෙන පාඩ පෑන කිල්ල යන්න මෙලස නමක් ලෙස යෙදිය නොහැකි වර්ණ සඳහා වෙන පාඩ පෑන කිල්ල යන්න ෂඩ්දසමය කේතයන් වෙන පාඩ පෑන කිල්ල ෂඩ්දසමය කේතයන් ෂඩ්දසමය කේතයන් ලෙසින් වර්ණයක ෂඩ්දසමය කේතයන් ලෙසින් වර්ණයක ෂඩ්දසමය කේතයන් ලෙසින් වර්ණයක RGB අගය ලබා දිය හැක ෂඩ්දසමය කේතයක් හෙක්සඩෙසිමල් කෝඩ් එකක් ලෙසින් වර්ණයක ෂඩ්දසමය කේතයක් ලෙසින් වර්ණයක RGB අගය ලබා දිය හැක දැන් ඔයාට පොඩි අයිඩියා එකක් එනවා ඇති දැන් ඔයා මේ වෙනකොට RGB එක ෂඩ්දසමය ලියන්න දන්නවනේ මේනකොට දන්නවනේ හෑෂ් ලකුණ දාලා අරම ලියවලානේ එතකොට ඔයාට තේරෙනවද මේ මාස්ටර් ප්‍රොජෙක්ට් එක කොච්චර සක්සස්ද මේ මම ඉස්සරහට සලසුම් කරපු ක්‍රමවේදයේ සක්සස් එක දැන් මාස්ටර් ප්‍රොජෙක්ට් එකේ ෆවුන්ඩේෂන් ලෙවල් එක නැත්තම් ඉන්ට්‍රොඩියුසින් යන්නේ මම කරගෙන ආවේ මේ පහුගිය දවස්වල එතකොට 10 වසර 11 වසර විශේෂ කාරණු ටික ඔක්කොම එකවර මේ විදියට රිෆ්‍රෙෂ් වෙවි යනකොට පුතේ ඔයාට මේක අල්ලගන්න ලේසිද රයිට් අපි අපි ෆිසිකල් ක්ලාස් වලදී අපිට ගන්න බැරි වෙච්ච ඇඩ්වාන්ටේජ් එකක් තමයි පුතේ මේ ගන්නෙ ෆිසිකල් ක්ලාස් වලදී අපිට බොහොම පැය සතියටම පැය දෙකයි මාසෙකටම අපි දවස් හතරයි මුණ ගැහුනේ පරිම රයිට් තව ඊට වඩා එක්ස්ට්‍රා ක්ලාස් එකක් දාගත්තොත් හැරෙන්න හැබැයි අපි මේ ඔන්ලයින් තුලින් මුණ ගැහෙන එකෙන් අපි දැන් සතියකට දවස් 12ක් මේ සෝරි මාසෙකට දවස් 12ක් සතියකට දවස් 3ක් අපි මේ කලින් සිලබස් එකත් එක්ක සියල්ලම කතා කරගෙන ඉන්න රයිට් එතකොට අපිට මේක ගොඩ දාගන්න ලේසි රයිට් අපිට මේක ICT A එක කියන එක නැති ICT A එක තුලින් ජීවිතය දකින්න කියන එක තමයි මම හැමදාම හැම වෙලාවෙම ඉල්ලන්නේ රයිට් රයිට් ෆෝන් නම්බර් එක ඉල්ලන දරුවෝ මේකට WhatsApp message එකක් කරන්න පුතේ ඔයාගේ ප්‍රශ්න සමහර දරුවෝ ප්‍රශ්න අහනවා ක්ලාස් ෆීස් කීයද ගෙවන්නේ කොහොමද ඒ වගේ දේවල් එකට එවන්න මම යවන්න කියන්නම් ප්‍රසිද්ධිය මම කියන්න කැමති නැහැ right class fees ගැන ආයි කවදාවත් පන්තියකින් කතා කරන්නේ නැහැ ඒක පොරොන්දුවක් හරි ආයි කතා කරන්නේ නැහැ පුතේ right block කරන්නේ නැහැ කරන්නේ නැහැ මේ කර්ම තැනට මාව පත් කරගන්නේ නැහැ කියලා මම දන්නවා අපේ දරුවෝ
මං කැමති නෑ වැඩේට හරි කලින් මම වෙබ්සයිට් එකක් කරහ කරන්න හැදුවා එහෙම ඒ දේවල් මම ඔක්කොම නතර කරා හරි මං ඉදරි මෙහෙම උගන්නන සියලුම පාඩම් ගෲප් වලට ලින්ක් දාලා උගන්නන ගුරුවරු තව ඇති නැත්තේ නෑ හැබැයි ප්‍රධාන පෙළේ ගුරුවරු මං ඉදරි කවුරුවත් නෑ YouTube එකේ මේ ලෙසන් එක RGB ලෙසන් එක තියෙනවා පුතේ මේක තියෙනවාද අවුද ෂෙහාන් මේක ලෙසන් එක තියෙනවා සෙමිනාර් සීරීස් වීඩියෝ ඔක්කොම පබ්ලික් තියෙනවා ඔන කෙනෙකුට බලන්න පුළුවන් මගේ නම ගහලා යන්න ලක්ෂිත විතානගේ හරි රයිට් හරි පොඩි ශබ්ද ශබ්දසමයේ කේතයක එක්සැම්පල් එකක් කරමු රයිට් ශබ්දසමයේ කේතයක් දාලා බලමු බලන්න පුතේ රයිට් රෙඩි ප්‍රයත් දෙන්න මට මේකට ඕන වෙනවා මම ගන්නවා ස්ක්‍රීන් එක ෂෙයා කරන්න පොඩි නා රයිට් මගේ ස්ක්‍රීන් ෂෙයා එකක් මම ගත්තා මම ඕපන් කර ගන්නවා Adobe Photoshop Adobe Photoshop මෘදුකාංගය ක්‍රියාත්මක කර ගන්නවා මගේ කම්පියුටර් එක ටිකක් මේ වෙලාවේ या बारा वैडी सॉफ्टवेयर रामवेन प्रमाण वैडी बालू मापी राइट क्या लोग अपने आने नारे अवलक्क आउट कालबल वैन नेतू रहन्दी इसी टीम ना आदि से बात ब्लॉक कुनोत स्ट्रक कुनोत मंग आई कंटिन्यू वेना वहाँ राइट और पेरोन सॉफ्टवेयर कॉपर वैन याना वेला अब तुम कंप्यूटर गुड़ाक स्लो वेला थी हमें फोटोशॉप का ते वार्ना क्या ना बोल डाक किया देना राइट हाँ मेहमान का कार्य के ना निकले ये काम करा फोटोशॉप पर करना वैसे करना कहाँ नेपाल या वस्ती किया देना वैसे यार ना काला ओ वाली किया ना मटा में वारने का शब्द समय कहते हैं दागन नो ना मंग हादार ये तीनों वारने आ कार जीबी बलिन गाना ग्रीन और चुट्टा दागम वाले राइट वार पेन वाद दाने मम मैं कम स्क्रीन ने के लिया ना मैं की स्क्रीन ने के लिया ना बलान होते වර්ණයක් ගන්න හදන්නේ ඒ වර්ණය තුල රෙඩ් තියෙනවා රෙඩ් තියෙනවා 250ක් ග්‍රීන් තියෙනවා RGB නේ ග්‍රීන් තියෙනවා කොළ පාට තියෙනවා කීයද 20ක් ඊට පස්සේ බ්ලූ ඩිල් පාට තියෙනවා මේ වීඩියෝ එක බලන්න පුතේ මේක ඇත්තේ සංඛ්‍යා පද්ධති පාඩමේ අන්තිමට කතා කරලා ඇත්තේ වර්ණ ගැන 84ක් නිල් පාට 84ක් ඒකක 84ක් දාලා දෙනවා. ආ දන්නවා මෙතන මේ රේන්ජ් එකේ යන්න පුළුවන් බිඳුවක් 255ක් අතර විතරයි කියලා. මතක ඇතිනේ නේ? ඒවත් කතා කරලා තියෙන්නේ. රයිට්. ඔන්න ওই විදියට තියෙන්නේ. හරි මම වර්ණය පෙන්වන්නම්. මොකද්ද මේකේ කලර් එක කියලා මම පෙන්වන්නම්. මේ කලර් එක මම මේක මේකට ඇප්ලයි කරලා පෙන්වන්නම්. රයිට් වර පේනවා මගේ මේ फोटोशॉप पर मम्मे वारने अप्लाई कर लेते हैं वो तो नई कलर का तमाई मम्मा दें गाना हादाने मगे वेब पिट वाटा वेब पेज का गाना हादाने मेरे में कलर का दाय मगे फ़ॉन्ट पर ले गाना हादाने ये तो वोटा मम्मे के शब्द समय कहते हैं मटा कैलकुलेट कर हादाना पुलवा वादानो मेरे डेसिमल दिन में दशमे वाली मटा शब्द आवाज़ स्क्रीन पे भेजना है ना राइट हैश एफ ए दाहतराय पनास सतर मैं तीन ने बोले मिन्न में दशमे संख्या अब शब्द समय कल तीन मैं का कोण ना गरम पेन ना ना मंगाना विस्स विस्स की है ना दशमे संख्या अब शब्द समय कल पेन ना ना बड़ी एक्साम्पल लेगा ऐसा मैं का
ගැටළු වගේ නම් අපි පළවෙනි දවස්වල සම්මන්ත්‍රණ වලදී කතා කරපු කොටසක් කතා කරපු එකේ වීඩියෝ එක තියෙන හින්දා මම නැවත නැවත කියන්න යන්නේ නැහැ. අපි දන්නවා දශමය සංඛ්‍යාවක් ෂඩ්දශමය කරද්දී බරසාධකය පාවිච්චි කරනවා. සෝරි බෙදාගෙන යනවා බරසාධකය නෙවෙයි බෙදාගෙන යනවා. මට 16 වරක් චක්‍රය වුණා. 16 වරක් එක 16යි 2 32යි 3 48යි 4 64යි 5 80යි 6 96යි 7 112යි 8 128යි 9 144යි 10 160යි මේ 16 වරක් චක්‍රය. එතන 20 කියන එක 16ෙන් බෙදන් යන්න ඕන පුතේ. ලබ්ධ්‍ය ශූන්‍යයක් වෙනවා. ෂඩ්දශමය කරා. 20ට 16ව 1යි ඉතුරුයි 4ක්. 1ට 16ව නැහැ බිඳුවයි ඉතුරුයි 1ක්. රයිට්? පහළ ඉඳන් උඩට ලිව්වහම 20 කියන දශමය සංඛ්‍යාව සමාන වෙනවා 14 කියන ෂඩ්දශමය සංඛ්‍යාවට. එහෙමනේ? ඔයාලා පේනවද? මේදී 14. තර R G B කියන එකනේ මේ සංඛ්‍යා දෙකෙන් දෙක පෙන්නන්නේ මම ඒක කියලා දීලා තිනවා. එතකොට පුතේ red 250 FA වලින් 250ක් තෝරනම් මේ විදිහට බෙදලා බලන්න. 84 බෙදලා බලන්න 54 එන්න ඕන. 84 බෙදලා බලුවොත් 84 බෙදලා බලමු. එකක් මම කියන්නම් 84 16ෙන් බෙදුවොත් 80ට 16ව කියද පුතේ 5යි. ඉතුරුයි 4ක්. 5ට 16ව නැහැ බිඳුවයි ඉතුරුයි 5ක්. 5ල ඉඳන් උඩට ලිව්වොත් 54යි. 16 පාද මේ තියෙන 54 නේ හරිනේ 54. එතන RGB කියන එක තමයි මේ තියෙන සංඛ්‍යා දෙකකින්. එතකොට මෙතන සංඛ්‍යා තුනකින් පෙන්නපු එක මෙතන සංඛ්‍යා දෙක ගානේ තියෙනවා. ෂඩ්දශමයේදී මේකම A to Z කතා කරන්නේ. දැන් මෙන්න මේ කෝඩ් එක. මොකද්ද කෝඩ් එක? මෙන්න මේ කෝඩ් එක මම නැවත මෙතනින් ලියන්නට යා ලොකුවට #FA 14:54 කියන ශබ්දසමයේ කේතය පාවිච්චි කළා අපිට ඔන්නෝයි කලයක ඔන්නෝයි ලස්සන කලයක අපිට පුළුවන් වෙන්න ඕන පුතේ අපේ වෙබ් පිටුව මතර ගන්න බලමු රයිට් මෙන්න මේ කලයක දැන් මම මේක මිනිමයිස් කරනවා එකත් මිනිමයිස් කරනවා මගේ මෙතන මම දැන් මේ වැඩේ කරන්න හදන්නේ මෙතන මේ ටීල් වෙනුවට කල කියන එකේ ටීල් වෙනුවට දවාට මතක ඇති අපි ටීල් කලර් එක තමයි අන්තිමට යූස් කරේ මේ තියෙන ටීල් කලර් එක දාලා ශ්‍රී ලංකා කියන වචනෙට මම ටීල් වෙනුවට දානවා #FA මේ කැපිටල් සිම්පල් ભેදයක් නෑ 14යි 54 කියලා දැන් රයිට් ඒ විදියටම දාලා මම මේක සේව් කරනවා සේව් කළා මේක රීෆ්‍රෙෂ් කරාම ඔයාලට පේනවා ඉතින් ඒ කලර් එක ආවා රයිට් ඒ කලර් එක ආව නේද පුතේ ඕනා අකුරු ටිකක් ඝනකම් කරලාත් පෙන්නනම් බෝල්ඩ් එකකුත් දාලා බෝල්ඩ් ටැග් එකකුත් දාමු B B බෝල්ඩ් කරන්න B දානවා බෝල්ඩ් ටැග් එක ක්ලෝස් කරනවා අකුරු ටිකක් තද පැහැ කරලා පෙන්නන්න සේව් කරලා නැවත රිෆ්‍රෙෂ්මන්ට් එකක් කරොත් ආර පේන අකුරු මහත් වෙලා පේනවා නේද රයිට් මොකද හිතන්නේ පුතේ රයිට් මට කියන්නේ ඒක තේරුණාද මට කියන්න රත්තරන් පුතේ ඒක තේරුණාද ඔක සෙන්ටර් කරන්න බැරි දහනවා හරි ලේසියිනේ පුතේ මේක සෙන්ටර් කරන එක මහ දෙයක් කියන්නේ දාන්න සෙන්ටර් ටැග් එක සෙන්ටර් මොන මං සෙන්ටර් ටැග් එක ක්ලෝසින් එකක් දැම්මෙත් නැහැ ස්ටාර්ට් එක විතරයි දැම්මේ අවුලක් නැහැ හොඳ සෙන්ටර් උනා හැමදාරුවේ මැසේජ් එකක් කරන්න අතරම් පුතේ තේරුණාද මේක අන්ඩර්ලයින් කරන්න U අකුර ඉටලික් කරන්න I අකුර right RGB ke me code එක හදන හැටි තේරුම් නැත්නම් දරුවෙකුට මේ වීඩියෝ එක YouTube එකේ බලන්න මගේ වීඩියෝස් වල ඇති පුතේ හොඳේ RGB code එක හදපු හැටි තේරුම් නැත්නම් මොකද ඒක මම මේ වෙලාවේ ගන්න පොඩ්ඩක් කෙටියෙන් කියලා දුන්න මතක් කරන්න මෙතන තියෙන දශමය සංඛ්‍යා
ශබ්දසමය කිරීමක් නේ හරි ලේසි හොඳයි දශමය සංඛ්‍යා ශබ්දසමය කිරීමක් නේ ඒක මහ ලොකු දෙයක් නෙමෙයි රයිට් ඉතින් මම හිතනවා අද දවසේ දැන් අපිට අපි කතා කරපු දේවල් වලින් ෆොන්ට් සයිස් ෆොන්ට් පේස් මේ ෆොන්ට් සයිස් සහ ෆොන්ට් කලර් විතරයි මම කතා කරේ අපිට කතා කරන්න තියෙනවා ෆොන්ට් පේස් එක ගැන මේ මෙන්න මේ අකුරු වල වර්ගය වෙනස් කර ගැනීම ගැන දැන් මේ මේ තියෙන දැන් මෙතන ඔයාලා පේනවා ඇති මේ පැත්තෙන් මේ හෙඩින්ග්ස් ටික වැටිච්ච අකුරු වර්ගයෙන්මනේ මේ ශ්‍රී ලංකා කියන එකත් වැටිලා තින්නේ මේ පැත්තේ පාවිච්චි කරු මේ අකුරු ටිකම තමයි මෙතනත් මේකෙත් පාවිච්චි කරලා තියෙන අකුරු වර්ගය මේ අකුරු වල මුහුණත මුහුණත ගැන කතා කරා අපිට මෙන්න මේ මුහුණත වෙනස් කර ගන්නත් පුළුවන් අකුරු වෙනත් වර්ගයක් දා ගන්නත් පුළුවන් අපි ඒක චුට්ටක් බලමු රයිට් බලන්න පුතේ අකුරු වර්ගය වෙනස් කරන්න මම try එකක් දෙනවා රයිට් මම යනවා නැවත මේ කෝඩින් වලට ගිහිල්ලා වෙන පොන්ට් එකක් හොයා ගන්නවා රයිට් අකුරු වර්ගයක් අකුරු වර්ගයක නම මට පුළුවන් මෙන්න මේකේ සර්ච් කරන ෆොන්ට් ෆොන්ට් කියලා ගන්න. ඔයා කම්පියුටරේ තාර පුළුවන්. රයිට්? ෆොන්ට් සෙටින්ග්ස් වලට යනවා. ඉතින් මේ තියෙන්නේ මගේ කම්පියුටරේ තියෙන අකුරු වර්ග. ඔයාලට පේනවා ඉතින් මේ ෆොන්ට් වල නමත් එක්ක තියෙනවා. රයිට්? මෙහෙම මේ සිංහල අකුරු තියෙනවා, විවිධ වූ සිංහල අකුරු, විවිධ වූ ඉංග්‍රීසි අකුරු. මෙන්න මේ වගේ මම වෙන ෆොන්ට් එකක් දාන්න මේකක් සිලෙක්ට් කරගත්තොත් මේකේ ෆුල් නේම් එක තියෙනවා බිල් ස්මිත් කියලා දෙන්නේ බිල් ස්මිත් අපි වෙන එකක් ගමු වඩා වෙනස් එකක් සිංහල එකක් දාන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ හොඳේ සිංහල අකුරක් දාන්න පුළුවන් මගේ කරන් ටිකක් වැඩිපුර සිංහල තියෙන්නේ අමර මේක දාමු copper c o p e r copper මේ පොන්ට් එකේ නම මෙන්න මෙතන තියෙනවා හොඳේ මම ඒක දානවා මම මෙතන දානවා pes කියලා දාලා මම දාලා මම සේව් කරලා බලමු මේ කලර් එක ගන්න පුළුවන්ද කියලා right වඩ පේන අපුරු වර්ග වෙනස් වුණා right windows 7 වලත් තිය දානවා හැම එකකම තියෙනවා පුතේ හොඳේ අකුරු වර්ගය වෙනස් වුණා. අකුරු වල නම දාපු ගමන් අකුරු වර්ගය වෙනස් වෙනවා. පැහැදිලි නේ? Right. ඒ වාර කැමති අකුරු වර්ගයක් ෆොන්ට් පේස් එක විදියට දාන්න පුළුවන්. හරි කැමති අකුරු වර්ගයක් පේස් එක විදියට දාන්න පුළුවන්. අපි එහෙනම් ඊළඟ එක ලියමු. අපි කලර් ලිව්වා. ආ සයිස් ස්පේස් ලිව්වේ නැහැ නේ? කලර් විතරයි නේද ලිව්වේ? Right. ඊළඟ එක ලියන්න පුතේ. ඊළඟ තරු ලකුණ. සයිස්. ඊළඟ තරු ලකුණ සයිස්. පසුබිමට පාටක් දාන්නේ බෑග්ග්‍රවුන්ඩ් කලර් රයිට් ඊළඟ සයිස් හරි සයිස් දැන් ඉස්සරහින් සයිස් මෙහිදී සරලියන්න මෙහිදී ප්‍රමාණ ඒකකයන් 1 සිට 10 දක්වා 1 සිට 10 දක්වා මෙහිදී අකුරු වල ප්‍රමාණය sorry මෙහිදී අකුරු වල ප්‍රමාණය ඒකක 1 සිට 10 දක්වා මෙහිදී අකුරු වල ප්‍රමාණය ඒකක 1 සිට 10 දක්වා මෙහිදී අකුරු වල ප්‍රමාණය ඒකක 1 සිට 10 දක්වා මෙහිදී අකුරු වල ප්‍රමාණය ඒකක 1 සිට 10 දක්වා වෙනස් කර ගැනීමේ හැකියාව පවතී. මෙහිදී අකුරු වල ප්‍රමාණය ඒකක 1 සිට 10 දක්වා වෙනස් කර ගැනීමේ හැකියාව පවතී. ඉමේජ් එකක් දාලා පෙන්නන්නකෝ කියලා දෙනවා. අපි ඒක ඊළඟ දවසේ කතා කරමු නිතිල. නිතිල නේද? නිතිල. රයිට්. මෙහිදී ඒකක 1 සිට 10 දක්වා අකුරු වල ප්‍රමාණයන් අඩු වැඩි කර ගන්න පුළුවන්. ඒක තේරුණාද පුතේ? මේක තේරුණා නේද? right example ලියමු. example paste නෙමෙයිනේ size නේ. size. ඒ එකකම වයි single කම හොඳ. ඉදාමු 6ක් විතර. size
ඊළඟට face 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 කියන්නේ මුහුණත මේක හරි නේද මේක හරිද මේක ලිව්වද හරි නේද right එයාලා face අකුරු වල මුහුණත හෙවත් අකුරු වර්ගය වෙනස් කිරීම මෙහි මෙමගින් සිදු කරයි අකුරු වල මුහුණත හෙවත් අකුරු වර්ගය වෙනස් කිරීම මෙමගින් සිදු කරයි අකුරු වල මුහුණත හෙවත් අකුරු වර්ගය වෙනස් කිරීම මෙමගින් සිදු කරයි සිංහල අකුරු ගන්න කොහොමද කියලා අහන සිංහල අකුරු වල නම දැම්මම හරි පුතේ මෙහිදී අකුරු වර්ග අකුරු වල මුහුණ දේවත් අකුරු වර්ගය වෙනස් කිරීම සිදු කරයි ෆෝන් එකෙන් හදාන පුතේ ඔයා ෆෝන් එකේ ඩවුන්ලෝඩ් කරගන්න කෝඩ් එඩිටර් කියලා ඇප් එක කෝඩ් එඩිටර් කියලා ඇප් එකක් තියෙනවා ඒක පාවිච්චි කරලා ෆෝන් එකෙන් HTML හදන්න ඕනේ HTML වෙබ්සයිට් හදලා බලන්න right මෙහිදී අකුරු වර්ගය හේවා අකුරු වල මුහුණත වෙනස් කර ගැනීම සිදු කළ හැක හරිනේ හරිනේද right example එකක් ලියමු උදාහරණයක් example එකක් base අපි දාමු Arial Arial කියලා font එකක් තව තියෙනවා base අපි දැන් මේ කෝපර් ඔයගොල්ලෝ මම නම දාලා බලන්න මේ පොන්ට් වල නම හොයා ගන්න පුළුවන් Google එකේ search කරා නම් අපෝ ඕන තරම් කෝටි ගාණක් පොන්ට් තියෙනවා පුතේ හොඳේ කෝටි ගාණක් හරි හරි නේද පුතේ right දැන් මේවා ප්‍රැක්ටිස් කරන්න මෙතනින් වඩාම වැදගත් වෙන්නේ වර්ණ right වඩාම වැදගත් වෙන්නේ වර්ණ ටික වර්ණ යොදීම වලින් තමයි විභාගෙදී ප්‍රශ්න අහන්න පුළුවන් තැන් තියෙන්නේ මාතෘකාව ලියා ගන්න පුතේ ඊළඟ මාතෘකාව center tag center උසුලණය tag එක center උසුලණය ඊළඟ මාතෘකාව center tag එක අපි ඊළඟට කතා කරමු ෆොන්ට් එකක් හදන්න බැරිද කියලා අංජන අහනවා පුළුවන් එයා ලොකු වැඩක් හොඳයි පරල් ඩ්‍රෝවලින් එහෙම බලලා අපි ඩිසයින් කරන්න එයා ලොකු වැඩක් right සෙන්ටර් උසුලණය මාතෘකාව ලියන්න සෙන්ටර් උසුලණය සෙන්ටර් ටැග් ලිව්වද පුතේ right මාතෘකාව ලිව්වා okay කියලා මැසේජ් එකක් දාන්න හැමෝම ready ද හැමෝම මැසේජ් එකක් දාන්න හැමෝම හැමෝම right right කොහමද පුතේ හැම දරුවෙක්ම හදවතේ තදින්ම ඉලක්කයක් තියාගන්න ජීවිතේ දිනනවා කියන එක right එහෙම ඉලක්ක තියෙන උන් අනිවාර්යෙන් ජීවිතේ දිනනවා පුතේ ඒක තමයි මේ ලෝකේ පැවැත්ම මේ ලෝකේ ස්වභාව ධර්මයේ පැවැත්ම නැත්තම් මේ ලෝකේ විනාශ වෙලා ගොඩාක් කල් රත්තරන් පුතේ කැපවීම කරපු මිනිස්සුයි ජීවිතේ දිනුවේ කැපගිරීම කරපු නැති තක්කඩි හොරු කම් මේ කම්මැලියෝ ජීවිතේ දිනලා නැහැ කවදාවත් right අපි පාර්ලිමේන්තුවේ ඉන්න මිනිස්සුන්ට බයිනවා හොරු මෝඩයෝ ගොන්නු හරක් කියලා බයිනවා ඇත්තටම මෝඩයෝවත් ගොන්නුවත් හරක්වත් නේ පුතේ සුප්පිරි මොළ ටිකක් තියෙන්නේ හැබැයි මේ මොළ පාවිච්චි කරන්නේ වැරදි පැත්තට ඉතින් අපි ඒ වගේ මිනිස්සු පාර්ලිමේන්තුවේ යවපු එකේ වැරද්දනේ තියෙන්නේ ඒ වැරද්ද මේ අපි පුරවැසියෝ විදියට බාර ගන්නවා මේ මිනිස්සුන්ට බැලලා වැඩක් නැහැ right right hari gatluwak nene me mama youtube bigat me vikashane podi gatluwak awa eginda idin puthe illanne mechcharai jeevithe dinanna wenas karanna daiwaya e wenuen kapa wenna mahansi wenna right adara mama nathara karanawa api ilanga labana labana sikurada poya puthe oy dawase panthi naha labana sikurada panthi naha hode panthi poya enan hamowatama suba dawasa prarthana karanawa suba ජීවිතය වෙනස් කරන්න පුළුවන් ජීවිතය වෙනස් කර ගන්න පුළුවන් වකවානුව බවට පත් කර ගන්න නිදා ගන්න එපා
පැය 10 ටාගට් එක යන්න ඕනේ රයිට් දවසර පැය 4ක් නිදාගත්තත් මැරෙන්නේ නැහැ මුකුත් වෙන්නේ නැහැ හොඳේ රයිට් එහෙනම් ආයුබෝවන් මගේ දරුවෝ හැමෝටම ආයුබෝවන්